අප ලක් දෙරණත පහනයි දහම් පහනයි සිත සනසන ප්‍රසංගාත්මක මානසික චිකිත්සාව කඳුල හනන්නට නොව සනසෙන්නටයි වසරක මහරු අතීතය සීහ තේජසින් යලි පිවිදීයි මිනිසුන්ගේ ආගමික විශ්වාසයන් ආගමික විශ්වාසයන් විතරක් නෙමෙයි මිනිසුන්ගේ ජීවිතවල
එකිනෙකා ගොඩනගාගත්තු තම තමන්ටම ආවේනික වූ විශ්වාසයන් තිබෙනවා. ආගමක් පිළිබඳ ඇති කරගන්න විශ්වාසය පමණක් නෙවෙයි තමුන් විසින්ම තමුන්ගේ ජීවිතේ ඇති කරගත්තු විශ්වාසයන් තිබෙනවා. දැන් උදේට තමුන්ගේ ව්‍යාපාරික ස්ථානෙට ගිහිල්ලා කාර්යාලයට ගිහිල්ලා මේක වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා දුම් අල්ලන්න මිනිසු පුරුදු වෙලා ඉන්නවා. ඒක ආගමික විශ්වාසයක් නෙමෙයි. ඒක තමා තුළ ගොඩ නැගිච්ච යම්කිසි විශ්වාසයක්. ඒකට කහ වතුරෙහිඳ පුරුදු වෙලා ඉන්නවා. එක එක්කෙනාට ජීවිතේ තමුන්ගේ මනස ප්‍රබල ලෙස යම්කිසි ඉලක්කයක් කරා මෙහෙවන්න උදව් කරන යම් යම් විශ්වාසයන් ගොඩනගාගෙන තිබෙනවා. කිසිම දවසක අපි ඒ අනිත් එක්කෙනාගේ විශ්වාසයන් සමග සංවාද කිරීම නොකළ යුතුයි. ඒ මොකද විශ්වාසයන් ගොඩනැගෙන්නේ තමා තුල. විශ්වාසයන් ගොඩනැගෙන්නේ තමා තුල. එතන මම මේ කතා කරන්නේ මිනිස්සුන්ව අන්ධ භක්තියක් අන්ධ විශ්වාසයක් කරා තව කෙනෙක් විසින් මෙහෙවන එක ගැන නෙමෙයි. ඒක වෙන කාරණාවක්. හැබැයි ඔබ විසින් ගොඩනගාගෙන තියනවා නම් දැන් සමහර වෙලාවට තියෙන ඉතාලම සුබ කටයුත්තකට ගෙයින් එළියට බහිනකොට වතුර වීදුරුවක් අරගෙන ඉස්සරහට එන්නේ ඒක ආගමික දෙයක් නෙවෙයි. ඒක එකිනෙකා තුළ ගොඩනැගිච්ච ඉතා සුබවාදී විශ්වාසයක්. අපේ සියලුම ක්‍රියාකාරකම් වලට බලපාන්නේ මේ මනස. මේ මනස නිරවුල්ව නිවැරදිව සතිමත්ව පවත්වාගෙන යාමෙන් තමයි අපි කරන කාර්ය හරියටම කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ඔබ දැකලා ඇති ක්‍රීඩකයෝ ක්‍රීඩා පිට්ටනිවල ක්‍රීඩා කරද්දී ලෝක පූජිත ක්‍රීඩකයෝ ඒ පිට්ටනිය මැද සමහර විට තමුන්ගේ ආගමික විශ්වාසය මත පදනම් වෙච්ච යම්කිසි ක්‍රියාවන් කරනවා. කෙනෙක් ධන ගහයි, තව කෙනෙක් කිතුනුව මෙහෙම ඒ සලකුණු කරයි, තව කෙනෙක් පිට්ටනිය සිප ගනි. එතකොට මේ වගේ දේවල් පාවිච්චි කරලා ලංකාවේ පහුගිය කාලේ එළියේ ඉඳලා බලන් ඉන්නෝ ඒ කෙනෙකුගේ පෞද්ගලික විශ්වාසයන් රටේ මහා සාකච්ඡාවක් බවට පත් කෙරුවා. මේ වගේ රටක් විනාශ වෙන්නේ මෙන්න මේ අනවශ්‍ය ක්‍රියාකාරකම් නිසා. දැන් දළදා වහන්සේ පිළිබඳව පහුගිය කාලේ සිදු කරපු යම්කිසි ප්‍රකාශයක් මුල් කරගෙන රටේම ලොකු කැළඹවීමක් ඇති වුණා. පාර්ලිමේන්තුව කැළඹිච්ච එක ගැන නම් අපිට කිසිම විදිහකින් අදාළ නැහැ. උන් කොහොමත් කැළඹෙනවා හැමතිස්සෙම. ඒක ගැන නෙමෙයි මම කතා කරන්නේ. මේක රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතවලට හිත රිදීමක් එක්කාසු කරා. දැන් දළදා වහන්සේ පිළිබඳව ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉතිහාසයේ ශිෂ්ටාචාරයේ සම්ප්‍රදායේ හිමි වෙන්නේ සුවිශේෂ තැනක්. එයත් විශ්වාසය මත පදනම් වෙලයි තිබෙන්නේ. බුදුහාමුදුරුවෝ කිසිසේත්ම තම දන්ත ධාතුන් වහන්සේට වන්දනා කරන්න කියලා කාගෙවත් ඉල්ලලා නැහැ. කොහරි තියනවද ඉල්ලලා? එහෙම බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක් වෙලා නැහැ. එතන ගොඩනැගිලා තිබෙන්නේ විශ්වාසයක් ලොකු. ඒක දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ සමස්ත රටවැසියාගේ පත්වන ඕනම රජයක ඕනම කෙනෙක්ගේ ප්‍රබල මර්මස්ථානයක් ශ්‍රී දළදා වහන්සේ කියලා කියද්දී. එතකොට මේ හැම දෙයක්ම තමුගේ මනසත් එක්ක තමයි ගමන් කරන්නේ. එතකොට මේ රටේ ගොඩනැගීගෙන යනවා මේ වෙනකොට ඒක
පිටරටවල නම් අපිට ලොකු විශේෂ දෙයක් නෙමෙයි කිසිම ආගමක් අදහන් නැති ජන කොට්ටාස ඉන්නවා ලෝකේ එහෙම ප්‍රවණතාවයක් තියෙනවා නෙදර්ලන්තෙට ගියාම නෙදර්ලන්තේ කිසිම ඉස්කෝලේක මේ වෙනකොට ආගම උගන්වන්නේ නැහැ ආගම උගන්වන්නේ නැහැ එතකොට ජපානය ගත්තත් ජපානය ආගමික පදනමකින් ගොඩනගෙන රටක් නෙමෙයි. ඔවුන් ආගම් විශ්වාස කරන්නේ නැහැ. එහි පන්සල් තිබෙනවා, ආරාම තිබෙනවා. අපිටත් වඩා ලංකාවටත් වඩා බුදුදහම කෙරෙහි බරපතල විදිහට යොමු වෙච්ච කණ්ඩායම් ඉන්නවා ජපානයේ. නමුත් සමස්තයක් ඇටියට ජපානය කියලා කියන්නේ किसीम आगमिक विश्वास मत पदनाची रटा नवे लंकाव गत्ताव लंकाव विश्वास मत अदहिली मत संप्रदायन मत बरपतल गुडनगिन रटक इंडिया वत्ते हेमाय पाकिस्तान इत्ते हेमाय बांग्लादेश इत्ते हेमाय मेवागे तनक दी मे आयतने विविध जनवर्ग एकट जीवत्न तनखट उबे प्रतिपत्ति वलट उब एक्कांसुकर गातियुतु प्रधान कारणावक्तमाय मम साकच्छाकरान्य प्रथमेन्म उब किसिम दवसक मोनम विधियकिंवात् अनित्केनागे आगमिक हो ඕන්තුල ගොඩනගාගත්තු විශ්වාසයන්ට අභියෝග කරන්න උත්සාහ කරන්න එපා. ඒක බරපතල වැරද්දක්. නමුත් ඒ හැම කෙනාම මතක තබා ගත යුතුයි තමුන්ගේ පෞද්ගලික විශ්වාසයන් තමුන්ගේ ආයතනයට කිසිම බලපෑමක් ඇති කරන්න දෙන්නත් බෑ. මේ දෙකම සිද්ධ වෙන්න ඕනේ. එතකොට අපි එක එක්කෙනා දැන් අපි හිතමුකෝ याम किसी विधेयक उदय पांदर मम दवस पटांगा क्रमवेद अक्तियन आना ये क्रमवेद मगे अवील फैक्ट्री वेड पटांगा बेह तेरना तो मैं तेरना तो मुखद हेमतिश्य मेतन तीयने ओबाई ममा नदनवात्म अनीतना बलहत्कार नदनवात्म अनीतना बलहत्कार करना विशेष आगंग अदहन मिनीसु अनीत पुदुम विधि बलहत्कार करना बल आगंग अदहन मिनीसु मम किसी पेकिली मटक कितन खंडा कितन खंडा कितन खंडा समार विलावट मिनीसुट बर्रपतल विधि बल बलहत्कार मे वचने पावचिको बलहत्कार उब गेलवीम लबल बट गेलवीम लिहमेंधिना बलपैम करो बरपतल विधियट गिवाल गाने आनो गिवाल गाने की गेयिंग बलपैम करो मम्मे कथा करेगी दीला गिवाल दीला लमाइंट उगानी शुभ साधन काट करला आगंग हरगन कंडा इनवा एक हिताम मटना तर्जनाख्याटी मम दाखी ने एक देखे किसी में बलया नह नम तर्जनाख्याटी मम दाखी नवा मानसिक बलपैम करना है इन्नो तमुंगे विश्वास अनेट मानसिक बलपाना इन्नो अदन इन्नो एवागे देवाल अपियातरिंग इवात उने नत्तां मेरा कैचुले मिनिसन अतरे अन्योन्य विश्वासनीयत्वे सह आदरे गुणनगण अपने इताम परपतले बाधावा तिबेनो मे गीते मम तोरगान्ने अद दवस पटांगान्ने मगे रटट दलदाहिनी सेवनाई मगे दयट दलदाहिनी सरनाई शपतिन सपिरोनो निवहल देरनाई उपतिन माहट मेहम उरुमाई मेक कियान्नी कौद श्रीलंकिकया मे टीका कियान्नी श्रीलंकिकया
හැබැයි මේකේ අපේ රටේ මිනිස්සු වරද්ද ගත්ත තැන තමයි මේක කියන්නේ බෞද්ධයා කියන එක මේක කියන්නේ බෞද්ධයා නෙවෙයි මේක කියන්නේ ශ්‍රී ලාංකිකයා දලදා මැදුරේ රත් මුතු මුදුනේ මිනි කිරණින් මුළු රටම අවදි වේ මිනි කිරණින් මුළු බෞද්ධයම අවදි වේ කියලා තියෙනවා දලදා මැදුරේ රත් කොත මුදුනේ මිනි කිරණින් මුළු රටම අවදි වේ 2000 වසරක මහරු අතීතය සීහ තේජසින් යලි පිබිදීයි සිංගප්පූරුවේ මේ සංකේතාත්මකව ගොඩනගෙන සංකල්පයක් පදනම් කරගත්තු සිංහයා අද සිංගප්පූරුව ගැන සලකුණු කරනවානේ ඒ සිංහ ඔළුව හැබැයි සිංගප්පූරුව ඒ සම්ප්‍රදායන් සහ ඒ මතකයන් ඒ අනන්‍යතාවයන් එක්ක යන ගමන්ම සිංගප්පූරුව ලෝකේ විශිෂ්ට දියුණුවක් කරා ගමන් කරලා තියෙනවා තේරෙනවද මම ඔබට කියන දේ දලදා මැදුර කියන්නේ දන්ත ධාතුන් වහන්සේ කියලා කියන්නේ ලංකාවේ සමස්ත ශ්‍රී ලාංකිකයාගේ සුවිශේෂී තලක් ඒක ඇදහිල්ලේ හෝ ආගමික සංසිද්ධියක් නෙවෙයි පැහැදිලිවම එනිසයි කියන්නේ දලදා මැදුරේ රන් කොත මුදුනේ මිනි කිරණින් මුළු රටම අවදි වේ දැන් මේ සංවාදයේ ඇතුලේ මම දැකපු දේ තමයි මේ මතය පළ කරන අය සඳහන් කරනවා දලදා වහන්සේ ගැන ඔවුන්ගේ මතය ඊට පස්සේ ඔවුන් යෝජනා කරනවා ඔය ආගම් වලට අහුවෙන්න එපා ඒවත් එක්ක මේ වෙන්න එපා ඔය නිරාගමික වෙන්න කියලා හැබැයි මම විරුද්ධ වෙන්නේ එතෙන්ට අපි කිසි කෙනෙකුට එහෙම කැඳවීමක් කරන්න බෑ කාටවත් එහෙම කැඳවීමක් කරන්න බෑ මගේ තියෙන මතයන් ප්‍රසිද්ධියේ අනිත්‍යගේ මතේ බවට පත් කරගන්න කියලා ඉල්ලීම් කරන්න අපිට කිසිම අයිතියක් නැහැ මම මේ කතා කරන්නේ දැන් ඕවා අපේ රට ඇතුළේ ලොකු මාත්‍රිකාවකට පත් වෙද්දී අපි අතරේ ඕවා මුල් කරගෙන මනසේ ප්‍රශ්න ඇති වෙන්නෙම නැද්ද ඇති වෙනවා නසන්සුන්තාවය නැති වෙනවා අපි බුද්ධිමත්ව හිතන්නේ නැති කොට ඕවා මුල් කරගෙන දැන් තව ලොකු විහිළුවක් ඔබ දකින්න ඇති නේ මාධ්‍යවල දැන් ඔය දැන් මේ ටිකේම ඔය දලදා වහන්සේ ගැන පන්සල් ගැන පත්තිරිප්පුව ගැන විවිධ රණ්ඩු ඇති වෙලා තිබෙනවානේ ඉතින් මේ ලොකුවට මේ ආගම ගැන ධර්මය ගැන දලදා වහන්සේ ගැන බුද්ධ ආගම ගැන කතා කරන අය මහපාර්ත බැහැලා කෙලින්ම අරියුට හූ කියනවා දැන් ඒ කියන්නේ දැන් ඒ ගැලපෙනවද කියන්නේ හොඳටම සිල් ගන්න හොඳටම වෙහෙර විහාර හදන ලංකාවේම ප්‍රධානම පෙළේ මහා ආගමික ජීවිතයක් ගත කරනවා කියලා කියන කෙනෙක් පසුගිය දවසක මට උදේ පාන්දර කෝල් එකක් දෙනවා. ඒ කෝල් එක දුන්නේ බ්‍රයන් තෝමස් මගේ සහෝදරයෙක්ද කියලා අහන්න දැන් තමයි. ෂාෆ්ට් මිනිමැරුමේ ඒකේ ලකු ආන්දෝලනයට උතුරු දුන්නනේ බ්‍රයන් තෝමස්. ඊට මට කෝල් කළා මට බ්‍රදර් මේ බ්‍රයන් තෝමස් ඔයාගේ සහෝදරයෙක්ද කියලා අහලා මං ඒ ගැන ඔහුට විස්තර කරාට පස්සේ ඔහුට අක්කල් එහෙනම් මං ඔයාට හෙට කතා කරන්නම් මම මේ සිල් ගන්න ගමන් ඉන්නේ කියලා තිබ්බා. දැන් තේරෙනවා ඉතින් සිල් ගන්න ගමන් එයාට ඉක්මනින්ම දැනගන්න ඕනේ බ්‍රයන් තෝමස් මගේ සහෝදරයෙක්ද කියලා. ඇයි ඒ? ඒ සිල් ගන්න එක අවශ්‍යද මං නිකන් අහන්නේ. දැන් සිල් ගන්න එකයි බ්‍රයන්ගේ සම්බන්ධයක් තියෙනවද? මම කියන්නේ ඔබට තේරෙනවද? කියන්නේ අපි අපි මොනවද මේ කරන්න දවසක් මේ මිනිස්සෙක් මන්නයක් අරගෙන එක මිනිස්සෙක් පන්නගෙන යනලු මරන්න දැන් ඉස්සරහින් යන එක පන්න බයේ දුවනවලු දුවනකොට දැන් කෙලින්ම මෙයා අර ඉස්සරහින් දුවන මිනිස්සර පල්ලියක් මැදින් ඉල්ල දුවලා යන්න උනේ පල්ලිය දොරවල් අරලා තිබුණලු දැන් අලු පන්නගෙන එනවා ওই පල්ලිය අල්තාරේ පූජාසනයේ තියෙන තැන පහු කරනකොට මේ කිතුණුවන්ගේ පුරුද්දක් තියෙනවා දන ගහලා මේ ඔළුව නමලා නමස්කාර කරලා යන්නේ හා පැත්තට. දැන් අර පණ බය යන කෙනා අර
ඒ පූජාසනයේ තියෙන තැන වැටෙනුත් පැනලා අර පූජාසනයටත් කකුල් දෙල උඩින් පැනලා උදි කියන්නේ මර බයනේ දුවන්නේ ජීවිතේ බේරගන්නනේ ඊපස් පිටිපස්සෙන් එන එක කතෝලිකයෙක්ලු මේ මන්නේ උස්සන් එන එක ඌ දුවගෙන ආවලු කෙලින්ම ඇවිල්ලා අර වැටේ පැනපු ගමන් දැක්කලු මේ අල්තාරේ ඉතින් කුර්සිය ගහලා තියෙනවා මුටක් ගාලා මන්නේ පැත්තකින් තියලා දන ගහලා නමස්කාර කරලා ආයි මන්නේ අරන් දිවවන අර ඌ පස්සේ අපිට මේ ආගම් අදහන්න පුළුවන් ওই විදිහටත් අපි හොඳටම ඉගෙන ගන්න ඕනේ මම ඔබට කියන්න හදන්නේ අභ්‍යන්තර ජීවිතයට සම්බන්ධ නැතුව ආගම් අදහන මිනිස්සු ගොඩාක් මේ රටේ ඉන්නවා ඒ තමුන්ගේ ආගමත් එක්ක අදහන ධර්මයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ තමුන්ගේ පෞද්ගලික ජීවිතයේ ක්‍රියාකාරකම් දිහා බලද්දී සිල් ගන්න ගමන් තෝමස් මතක් වෙනවා ටක් ගාලා කෝල් එක දාලා ඒක විසඳ ගන්නවා ආයි තියෙනවා සිල් ගන්නවා අරුව මරන්න පන්නන ගමන් දැක්ක අල්තාරේ දැක්ක දෙයියෝ දැක්ක මන්නේ තිබ්බා දන ගහලා වැන්ද ආයි මන්නේ අරගෙන අරුව මරන්නම යනවා දැන් මේ විදිහට තමයි අපි ගොඩාක් දෙනෙක් අපේ ජීවිතවල ආගම් අදහන්නේ මට කියන්න ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානිද කියලා ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානිද කතෝලිකද කියලා මට කියන්නකෝ ආගම නැහැනේ බුදුහාමුදුරුවෝ බෞද්ධද කියලා මට කියන්නකෝ බෞද්ධද කියලා අහුවොතින් ඒ ප්‍රශ්නේ වැරදි බුද්ධ ආගමේද කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ බෞද්ධ තමයි බුද්ධ ආගමේද බුද්ධ ආගමේ නෙමෙයි බුද්ධ ආගම කියලා එකක් බුදුන් වහන්සේගේ කාලේ තිබුණේ නැහැ ක්‍රිස්තියානිය කියලා එකක් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ තිබුණේ නැහැ මිනිසු කට්ටියක් කැලේ යනකොට ඒගොල්ලන්ට හම්බුණාලු කැලෑවේ වැල් ගස් කොළන් වලට යට වෙලා අපවිත්‍ර වෙච්චි බුදු පිළිමයක්. ඉතින් මිනිසු මේක ඔක්කොම හොඳට සුද්ධ කරලා මේ බුදු පිළිමේ නාවල ඔක්කොම කළා උස තැනකින් තියලා මේගොල්ලෝ ළඟින් මල් ටිකක් කඩාගෙන ගෙනල්ලා මල් පූජා කරලා එහෙම ගියා. ඊට පස්සේ මේගොල්ලෝ පුරුදු වුණාලු සැරින් සැරේ ඇවිල්ලා මල් පහන් පූජා කරන් දේ වගේ. ඉතින් ඕක දැන් මේ කිතුනෝ කට්ටියක් දැකලා ඒගොල්ලෝ අරගොල්ල නැති වෙලාව ගිහිලා බුදු පිළිමේ පැත්තකට දාලා ඒ සුරුවමක් තියලා දැන් ඒකට පහන් පත්තු කරලා ආවලු. ඉතින් ඊළඟ දවසේ මේගොල්ලෝ යනකොට මේක දැකලා තද වෙලා සුරුවම ආරම්භ වෙසි කරලා ආයි බුදු පිළිමේ උඩින් තියලා දැන් පහන් පත්තු කරලා ආවලු. මේක මෙහෙම දිගට යනකොට ජේසුයි බුදුහාමුදුරුවෝයි හම්බෙලා කතා වෙනවලු. मुंगे प्रश्न अभिदे अतपाने कड़ी दटे तरम नूगत आगमिक युद्ध नायक दी हावुदुरुम पास्टर आगमिक नायक नायक दी मगे मगे दयट දලදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි මේ වචනේ බලන්න සැපතින් සපිරුණු නිවහල් දෙරණයි මේ ගීතේ රචනා කරපු කෙනා සරත් මාව හමු වුණා මේ අත්දැකීම් ගැන කතා කරා මම කතෝලිකයෙක් කිතුනුවෙක් මම සරත් බෞද්ධයෙක් ඔහු මේක ලිව්වේ ඔහු හරිම ආදරණීය ලෙස මගේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන කෙනෙක් දැන් මෙතන කිසිසේත්ම ආගමික ප්‍රශ්නයක් අපිට බලපාලා නැහැ ඒතර ආගමික ප්‍රශ්නයක් බලපාන්නේ නැහැ අපි નિවරදි තැනක පිහිටලා ඉන්නවා දාස් ගානක් එකට වැඩ කරන ආයතනයක හොඳට මතක තියාගන්න ඕනේ කිසිම කෙනෙකුට මතවාදීව නම් බලපෑම් කරන්න උත්සාහ කරන්න එපා. බුදුහාමුදුරුවෝ එහෙම කරෙත් නෑ, ජේසු එහෙම කරෙත් නෑ. හැබැයි මිනිසුන්ගේ ජීවිතවලට බලපානකොට මිනිස්සු ඒක අනුගමනය කරන්න පටන් ගත්තා. මෙතනම මේ දය එක ලෙස බැඳුනේ සිත් තුල බිය සංකා දුරු කෙරුනේ සමිඳුන් සෙවනේ जय दद बंदुना जय बिर वैयुना जय की गयुना मेक राटे
මාත්‍රකාවට භාජනය වෙච්ච කාරණාවක් නිසා මම ඔබෙන් අහනවා දැන් සීපාල් අමරසිංහ දළදා වහන්සේ ගැන කියපු දෙන්නේ බරපතල ප්‍රශ්නයක් වුණේ මම නිකන් අහන්නේ බුදුහාමුදුරුව හිටියානම් සීපාල්ට මොනවා කියයිද මම සරලව මම කියන්නේ එච්චර ඔබ ජීවිතේ පුරුදු වෙන්න ඔන්න ඔය විදිහට ප්‍රශ්න කරගන්න බුදුහාමුදුරුව හිටියානම් සීපාල්ව CID එක ලව්ව අත්අඩංගුවට ගනීද සීපාල්ව උසාවි දායිද සීපාල්ට දඬුවම් කරයිද මොනවා කරයිද බුදුහාමුදුරුව හිටියානම් හරි කවම දාවත් ඒක බුදුහාමුදුරන්ට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ පාර්ලිමේන්තුවේ මහා බෞද්ධ ආලේකින් ආවේශ වෙලා නැටුවනේ සෙට් එකම පක්ෂ ભેදකින් තොරව ලංකාව බේරගන්න සීපාල්ගෙන් බේරගන්න දලදා වහන්සේට අගෞරව කරා කියලා මැරෙන්න හැදුවා. එතන මේ එක එක ගේවත් ඇතුලෙන් අපිට බෞද්ධකම පෙවුනද කියන්නේ ඒක යකහද්දි. ඔය එක එක ගේවත් ඇතුලේ බෞද්ධකම නම් අපිට පෙනුනේ නැහැ. මොකද බෞද්ධකමේ मूलिक प्रकाशन मैत्रीय किसी वे कुट वैर नुक रत्न्वा इतको दें मे मट पुद्धुमाकार एक विलागर पुद्धुम अभिमान कतिला मांगित लंका दें सियलुम प्रश्न इवराय मुकद बुद्धागम गैन मार कक्कुम अक्तिन देशी विशिपाक पार्लिमेंतुर गील नती एनने इंसा हेटे इंदल रट सस्री कवी के मट इतुना इदा पार्लिमेंतु बैलुआ දැන් එහෙම වෙලාද පුතේ මේවා කතා කරන්න මිනිස්සු බය ඇයි පල් බොරුවක් නෙමෙයිද කලේ මේ එක කුටුවත් උමනාව තියෙන බුද්ධාගම රකින්නද නෑ ඡන්ද ටික රැකගන්න මොකද ඔතන එක බෞද්ධයෙක් හිටියානම් මේ සේපාල් වගේ එක මිනිහෙක් කරපු ප්‍රකාශකකින් බුදු දහමට එක මයිලක හානියක් කරන්න පුළුවන්ද කියන්න මට ඕගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ නිකන් පුළුවන්ද බැයිද කියලා මට කියන්න ඔව් එහෙනම් බැරි නම් ඇයි නැටුවේ මෙහෙම මේ රටේ ආගමික නායකයන්ගේ මූලික වගකීම තමයි දේශපාලුවන්ට ආගමික සිද්ධීන් පිළිබඳ කතා කරන්න තියෙන අවස්ථාව නැති කරන එක හොඳට මතක තියාගන්න හොඳට මතක තියාගන්න මට බුද්ධඝම ගැන එවැනි අවස්ථාවල් වලදී මට මේ රටේ එහෙම කතා කරන්න බලයක් තියෙන කෙනෙක් නෙවෙයි මං කිතුණුවෙක්නේ හැබැයි කිතුණු ආගමික නායකයෝ කොහේ හරි එවැනි දයක් කරොත් මම මේ රටේ ඕනම තැනක මහපාර්ත ඇවිල්ලා ඔවුන්ට විරුද්ධව කතා කරනවා එයා බිෂොප් කෙනෙක් වුණත් එයා පාප් පහන්සි වුණත් ඒ කවුරුත් අදාළ නැහැ මොකද මට ඊට වැඩි අදාළයි ක්‍රිස්තුස් වහන්සේ එනිසා මම හොයන්නේ මේගොල්ලෝ කියන දේ ක්‍රිස්තුස් වහන්සේගේ දහමට එකඟද කියලා විතරයි මම ඔබට එක්කාසු කරනවා එක වටිනාකමක් අද ඔබ හැමතිස්සෙම මෙවැනි දැන් මේ අපේ රට ඉස්සරහට ඡන්ද අරවා මේවට යනකොට ආපහු ආගම් ભેද ಜಾති ભેද කියන දේවල් එක්ක අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත යුද්ධයකට පටලවනවා පටලවනවද නැද්ද ඔව් ඒකට පටලවනවා හැබැයි මිනිස්සු ඉගෙන ගන්න ඕනේ යුද්ධෙට පැටලෙන්නේ නැතුව ඉඳලා ඒක තෝගේ යුද්ධයක්. ඒක මගේ යුද්ධයක් නෙමෙයි කියලා ඒ යුද්ධෙට මාව පටල ගන්න එන එකට කියන්නේ අපි ඉගෙනගෙන ඉන්න ඕනේ. එහෙම වෙන්න නම් ඔබ හොඳ බෞද්ධයෙක් වෙන්න ඕනේ. බෞද්ධයෙක් කවදාවත් හිස් මිනිහෙක්ට බය වෙන්නේ නැහැ. දැන් එහෙම නැත්නම් නාලාගිරි යතා එනකොට බුදුහාමුදුර කොහොමද දුවන්න ඕනේ? මේ 200ට විතර දුවන්න ඕනේ. අඟුලිමාල එනකොට කොහොමද දුවන්න ඕනේද? මං කියන දේ ඔබට තේරෙනවද? එනිසා මේ බොරු බුද්ධාගම ඔබ අතරේ තියෙන්න දෙන්න එපා. සැබෑ බෞද්ධෙක් තමුගේ මනස නිවැරදි තැන පිහිටලා කටයුතු කරද්දී නාලාගිරි ඉස්සරහා පිට හෙලවෙන්නේ නැහැ. අඟුලිමාල ඉස්සරහා පිට හෙලවෙන්නේ නැහැ. අඟුලිමාලට සිද්ධ වෙනවා දමණය වෙන්න. නාලාගිරිට සිද්ධ වෙනවා දමණය වෙන්න. මගේ ඔළුවට මිනිස්සු පිස්තෝල තියලා තිබෙනවා. मेरटे नमगिय बरपतल अपराधकारो मेरयो मिनीमरव आऊद पावचिकल मिनीसुट वेदीतीय मगे उलवट पिस्तोल तीयला
මැරෙන්න ඉස්සලා කියන්න තියෙන අන්තිම වචන ටික කියන්න කියලා කියපු අවස්ථා තියෙනවා. මං ඒ වෙලාවෙත් ඕන් එක කොහොම හරි සාකච්ඡාවක් ඇති කරගෙන පැය භාගයක් විතර කතා කරලා ඌව ගෙදර අරපු අවස්ථා තියෙනවා. ඒකට තියෙන එකම එක හේතුවයි මගේ ජීවත් වීම හෝ මරණය තීරණය කිරීමේ අයිතිය මම මිනිහෙක්ට දෙන්නේ නැහැ. මිනිහෙක්ට දෙන්නේ නැහැ. දැන් කොළඹ එක විශ්වවිද්‍යාලයක ආචාර්යවරු පිරිසක් පහුගිය දවස්වල ලොකු කතාවක් යනවා. මම මෙහෙම කතා කරන්නේ මට ඉන්නවල සිකියුරිටි එක කෙලින්ම 100ක් ඉන්නවල වටේ. අපේ ගෙදරට එහෙම කාටවත් කිට්ටු වෙන්න බැයිලු. අපේ ගෙදර ආපුවා බලන්නකෝ ඇවිල්ලා. ඒ කියන්නේ ගේ වටේම තාප්ප දාලා ගේට්ටු දාලා ඒතර ආරක්ෂකයෝ දාගෙන මම යනකොට යන්නේ 100ක ආරක්ෂකයෝ වලල්ලක් එක්කලු. එහෙම ඒ කියන්නේ මේ මෝඩයෝ නිකන් පාරේ තේ කඩේ කතාවක් නෙමෙයි මං කියන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයක ආචාර්යවරු අතරේ සිද්ධ වෙච්චි කතාවක්. ඒතර එහෙම කියනකොට මට කියන්න තියෙන්නේ මාත් එක්ක යන්නේ මගේ වාහනේ ලොණ කෙනා විතරයි. මං ඉන්න ගෙදර ගේට්ටු නැහැ. රංජන ඇවිල්ලා තියෙනවා. ගේට්ටු නැහැ. වෙලෙන් ඇවිල්ලා ගහන්නත් පුළුවන්. ගඟෙන් ඇවිල්ලා ගහන්නත් පුළුවන්. වේලෙන් පැනලා ගහන්නත් පුළුවන්. හැම පැත්තෙම ඇරලා තියෙන්නේ. ගේට්ටු නැහැ මගේ ගෙදර. සිකියුරිටි ලක් නැහැ මගේ ගෙදර. අපි කතා කරන දේත් එක්ක අපි ධර්මයේ මත පදනම් වෙලා කතා කරලා අපි මිනිසුන්ගේ ආරක්ෂාව හොයනවා නම් අපි ධර්ම ගැන කතා නොකර ඉන්න ඕනේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මය රකින්න කෙනා ධර්මය විසින් රකින්නවා. ඒක පිළිගන්න බැරි නම් අපි මේව ගැන කතා නොකර ඉන්න ඕනේ. යුද්ධ බිහිසුණු අවස්ථාවකදී අපි 80 දෙනෙක් යාපනයට යද්දි එතකොට මේ දිනාලිගේ තාත්තා තමයි යාපනයට SSP ද ආ ASP ඔව් මම දන්නේ ඒ අකුරු මොනවද කියලා නමුත් කොහොම හරි පොලිසිය ලොක්කේ යාපනයේ බාරව හිටියේ දිනාලිගේ තාත්තා LTT යුද්ධ බිහිසුණු අවස්ථාවක් අපි 80 දෙනෙක් ගියා පළේ වල LTT හමුදා මුරපලේදී අපිව ආයුධ සන්නද්ධ මරාගෙන මැරෙන LTT කණ්ඩායම් ඉතාම දැඩි පීඩනයකට ලක් කෙරුවා. නමුත් එදා අපි LTT එකත් එක්ක පවා අපි කිසිම විදියකින් බය වෙලා නිවටිය විදියට හැසිරුනේ නැහැ. මේ ලොකු කතන්දරයක් කියන්න මට වෙලාව නෙමෙයි. නමුත් අවසානයේ අපි හැන්දෑවේ 7ට එනේ පහෙන් පස්සේ බෝඩර් එක අරින්නේ නැහැ අපි හැන්දෑවේ 7ට ඒ බෝඩර් එක අරගෙන යාපනයට ගියා ඇඟ පුරා බෝම්බ බැඳගෙන ආයුධ ගත්තු මරාගෙන මැරෙන LTT කෙල්ලෝ තොප්පිය ගලවලා වෙපන්ස් බිම තියලා ඇඬුවා එදා අපිත් එක්ක නාලාගිරි දමනේ වුණා කියන එක අඟුලිමාල දමනේ වුණා කියන එක මට මහා අරුමයක් නෙමෙයි ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ගිය ගමනත් එක්ක අපිට ඒක හිතන්නවත් දෙයක් නැහැ. ඕ වගේම දවස ගානේ වෙන්න ඇති. ඒ කියන්නේ ඔය එකක් නේ අපි කතා කරන්නේ. ඕ වගේම දවස ගානේ වෙන්න ඇති. ඒ කිසිම බලයක් නැති උන් තමයි දැන් හොඳට මේක අහගන්න. එහෙම ඇතුලේ කිසිම බලයක් නැති එකෙක් හැසිරෙන්නේ නාලාගිරි වගේ. තේරෙනවද? බුදුහාමුදුරුවෝ වගේ නෙමෙයි. ඒ ඇතුලේ කිසිම බලයක් නැති එක හැසිරෙන්නේ අඟුලිමාල වගේ. ඌ හැසිරෙන බුදුහාමුදුරුවෝ වගේ නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඇතුළ හිස්නම් ඇතුලේ බලයක් නැත්තම් ඇතුලේ ශක්තියක් නැත්තම් ඒකේනා මැරෙක් වෙනවා. ඒකේනා චන්දියෙක් වෙනවා. ඒකේනා ලෝකෙටම සමුන් ලොකු මිනිහෙක් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. තේරෙනවද මේක? තේරෙනවද නැද්ද? පාරේ යනකොට බල්ලා බුරාගෙන එන්නේ චණ්ඩිකමටද බයටද? කියන්න. බයට.
අපි කියනවානේ බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ කියලා. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? මිනිස්සු ලොකුවට ශබ්ද කරනවා. ලොකෝ චණ්ඩි වෙන්න හදනවා. මහා වීරයෝ වෙන්න හදනවා. සේපාල් දලදා වහන්සේට ලොකු අපහාසයක් කෙරුවා කියලා මුළු රටම සහ නීතිය ක්‍රියාත්මක කරන අය පිළිගත්තා නම් ඒගොල්ලෝ කොටම එකතු වෙලා ඉල්ලන්න තිබුණේ අපි සේපාල්ට මෛත්‍රී කරමු කියලා. එතකොට මුළු බුදුදහමට වඩා සේපාල් බලවත්ද මට කියන්නේ? කියන්නේ. එතකොට එහෙම නැත්නම් නෑ ඔය වගේ උන්ට පාඩමක් උගන්වන්න ඕනේ කියලා හිතෙනවද මම ධර්මයේ මත පිහිටලා ඉන්නවා නම්? එතන බුදුහාමුදුරුවන්ට එදා දේවදත්ත ගල් පෙරලනකොට මරා දාන්න දේවදත්තට කොහෙන් හරි ගලක් පෙරලන්න සෙට් කරාද බුදුහාමුදුරුවෝ? නෑ. ඔබ බලන්න පන්සල දිහා නෙවෙයි ධර්මය දිහා. එතන තමයි ඔබට නිවැරදි මඟ පෙන්වීම ලැබෙන්නේ. මට කිතුණුවේ කැටියට මේ ගීතය කියන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි පැකිලීමක් නැහැ. මෙතනම මේ දැය එකලෙස බැඳුනේ සිත් තුල බිය සංකා දුරු කෙරුනේ සමිඳුන් සෙවනේ ජයදත් බැඳුනා ජය බෙර වැයුනා ජය ගී ගැයුනා මගේ රටට දලදා හිමි සෙවණයි මගේ දැයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් වාහත මේ හැම උරුමයි මම මේක මෙච්චර වෙලාවක් අරන් කතා කරන්න හේතු වුණේ මේ වගේ සිද්ධියකින් රටක් ගිනිගන්න පුළුවන් ද බැරිද රටක් ගිනිගන්න පුළුවන් ගෙවල් ගිනි තියන්න පුළුවන් මිනි මරන්න පුළුවන් මේ වගේ සිද්ධියක් මුල් කරගෙන අපේ රටේ එහෙම සිද්ධ වෙලා නැද්ද ඒ වගේ අවුස්සල 183 කළු ජූලියේදී දෙමළ මිනිස්සුන් හැමතැනම මැරුවේ නැද්ද පාරවල් වල කියන්නේ මේ සද්ද නැතු ඉන්නේ මරපොන්ද මැරුවනේ දෙමළ මිනිහා මිනිස්සෙක් කියලා අමතක වුණානේ අපේ රටේ මිනිස්සුන්ට දැන් පෞගිය දවස්වල මුස්ලිම් මිනිස්සයව මරන්න ලෑස්ති වුණ නැද්ද ඒකට පාර හදාගෙන ආවේ නමුත් මට තියෙන සන්තෝෂය තමයි අපේ රට දැන් 83ට වඩා ඉස්සරහට ගිහිල්ලා කියලා අපිට ඔප්පු වුණා ඒ බෝලේ මුළු රටම ගිල්ලේ නෑ සාෆි මෙහෙම කරා වඳකොත්තු දුන්නා කියලා මුළු රටටම කියන්න හදනකොට තව කට්ටියක් ගිහිල්ලා එහෙම කරාද කියලා හැව්වා. ඒතර 83 එහෙම වුණේ නෑ. 83 කියපු ගමන් මුන් ගිහිල්ලා ගැහුවා. ඒතර දෙමළ මිනිසුන් හැව්වා. මං කියන පරිවර්තනය බලන්න අපේ රටේ. ඒතර 83 දී දෙමළ මිනිසු පිළිබඳ වෛරයක් ඇති කරද්දී ඔක්කොම මිනිසු කියලා දෙමළ මිනිසුන්ව හැව්වේ. සාෆි පිළිබඳ කතා කරලා මුස්ලිම් මිනිසු ගැන වෛරයක් ඇති කරද්දී මේ මෑතක ඔක්කොම මිනිස්සු කියලා මුස්ලිම් මිනිස්සු හැව්වේ නැහැ. ඔක්කොම මිනිස්සු කියලා මූ කියපු එක ඇත්තද සාෆි ගැන කියලා ඇහුවා. එහෙම හොයලා හිටන් සාෆි වෙනුවෙන් කතා කරේ සිංහල මිනිස්සු ඊට පස්සේ. මුස්ලිම් මිනිස්සුන් කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සාෆි වෙනුවෙන් කතා කරේ සිංහල මිනිස්සු. 83 තනියම යුද්ධයක් කරලා මරා දාන දෙමළ මිනිහව බේරගන්න සිංහල මිනිස්සු හිටිය 83ත්. හැබැයි සංවිධානය වෙලා රටේ අර මතයට විරුද්ධව නැගිටින්න තරම් මිනිස්සු තුල බලයක් තිබුණේ නැහැ. හැබැයි පසුගියදා සිද්ධ වුණේ එකම දෙයයි. කවුරු මොනව උගන්වන්න හැදුවත් මිනිස්සු ඒ කියන දේ හැම පිළිගත්තේ නැහැ. මිනිස්සු ඊට වැඩිය බුද්ධිමත් වෙලා තිබුණා. මිනිස්සු ඊට වැඩිය බලවත් වෙලා තිබුණා. ආණ්ඩුවනේ මේ මොකා නැටුවත් ඇත්ත මොකද්ද කියලා හොයන්න මිනිස්සු නිර්භීත වෙලා තිබුණා. ඒ නිසා මිනිස්සු කියලා හැව්වා. මං කියන්නේ ඔබට පිළිගන්න පුළුවන්ද බැරිද? ඒ නිසා රංජන් එක්ක
දෙදාස් පන්සීයක් වැඩ කරනකොට ඒකට සම්බන්ධ 15000ක් ඉන්නවා බත් එක්ක පූර්ණ කාලීනව 2500ක් වැඩ කරද්දී නම් පූර්ණ කාලීනව නොවුණත් ඔබට ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ 15000ක් ඉන්නවා මේ 15000 අතර ඇති කරගන්න පුළුවන්ද යම් කිසි විනයක් යම් කිසි සම්ප්‍රදායක් අපි ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ බෞද්ධයෙකුට ඒකට ඉඩ දෙන්න බෑ බොහොම පැහැදිලිවම මේ ආයතනයේ ඇතුලේ අධ්‍යාත්මිකව ඔබව පෝෂණය කරන යම් වැඩපිළිවෙළවල් වලට ඇවිල්ලා තියෙන්නේ මේ හේතුව නිසා ධම්මජීව හාමුදුරුවොත් එක්ක නේ මේ සියලුම දෙනා එක්ක ලොකු වැඩපිළිවෙළක් ගෙනියනවා හරි අම්මේ ඔබත් එක්ක හමු වෙන පළවෙනි අවස්ථාව නෙමෙයි අපි අවස්ථා ගණනාවක මේ විදිහට මුණ ගැහෙනවා කතා කරනවා සතිමත් ජීවිතය ගැන අවදීන් අවබෝධයෙන් ගත කරන ජීවිතය ගැන අපි සාකච්ඡා කරනවා ඔබ ඔබේ මනස පුහුණු කරමින් යනවා භාවනා කරන්න ගිය වෙනම ජීවිත ක්‍රමයක් තෝරගත්තු අය නෙමෙයි එහෙම අය නෙවෙයි ඔබ එදිනෙදා ජීවත් වෙන රස්සාව කරන සාමාන්‍ය ජීවිතයක් ගත කරන අය හැටියට ඔබ ඔක්කොම මේ සාමූහිකව මේ ගමනට ඇතුළු වෙමින් සිටිනවා අද වගේ දවසක දැන් ඕගොල්ලන්ට මම නිකන් කියන්නේ මේ වගේ වැඩසටහනක් කරනවට වැඩිය ඉතා අඩුවියදමකින් ඊට වඩා අඩුවියදමකින් ඕගොල්ලන්ට කොහේ හරි හොඳ ඩිනර් එකක් හරි ඩිනර් ඩාන්ස් එකක් හරි මියුසිකල් ෂෝ එකක් හරි ලෑස්ති කරලා දෙන්න පුළුවන් හරිද ඊට වඩා සංවිධානය වෙලා මහන්සි වෙලා දැන් සතිපාසලේ වැඩසටහනක් දියත් කරන්න නිකන් පාටියක් ඕගනයිස් කරනවට වැඩිය ගොඩක් අමාරුයි ඒකට අපි අමතර දුරක් යන්න වෙනවා ඉතින් එහෙම අමතර මහන්සියක් වෙලා මේ හැමදේම කරන්න යයි ඕගොල්ලන්ව සතිමත් ජීවිතයකට ගෙනහිල්ලා ප්‍රොඩක්ෂන් එක වැඩි කරගෙන රංජෙන්ට සල්ලි හොයන්න ඒකද හේතුව උතේ කෙනෙකුට පුළුවන් ඔබට එහෙමත් කියන්න ඕක ඕක ඔය අතිපාසල ආරාමේ ඔක්කොම කරන්නේ උඹලව අන්දලා හිටන් උඹලගේ බ්‍රේන් වොච් කරලා හිටන් උගේ ප්‍රොඩක්ෂන් එක වැඩි කරගෙන ඒක උඹලට තේරෙන්නේ නැහැ කියලා උගන්නන්න පුළුවන් මේක ඇතුළේ ඉන්න පුළුවන්ද බැයිද කියන්නේ එහෙම ඉන්න පුළුවන් එතකොට එතනදිත් ඔබ සතිමත් කටයුතු කරන්න ඕනේ කවුද මේ ඔබට කතා කරන්නේ මේ මොනවද ඔබට කියන්නේ ඔබේ ජීවිතේ නම් එක පුංචි රහසක් කියලා දෙන්නම් ඔබත් එක්ක කවුරු හරි මිනිස්සේ කතා කරනකොට ඒ කතා කරන කෙනා කතා කරන දෙයින් ඔබේ හිතේ සන්තෝෂය නැති වෙනවද කියලා බලන්න ඉස්සෙල්ලා. ඒතර ඔබ දැන් ඔබ හරි සැහැල්ලුවෙන් සන්තෝෂෙන් ඉන්න මිනිස්සෙක් හැටියට අරූ ඇවිල්ලා කතා කරලා ගිය වෙලේ ඉඳලා ඔළුව අවුල්. ඒ කියන්නේ අභ්‍යන්තර සාමය නැහැ. අභ්‍යන්තර සාමය නැහැ. එතරේ අභ්‍යන්තර සාමය නැති වෙනවා නම් කෙනෙක් ඔබත් එක්ක කතා කරද්දී කරුණා කරලා ඒ කෙනා එක්ක සතිමත්ව කටයුතු කරන්න ඔබ ඉගෙන ගන්න. පළවෙනි දේ ඔබත් එක්ක කතා කරන කෙනා යහපත් චේතනාවෙන් නම් ඔබට කතා කරන්නේ ඔබේ හිත තුල සමාදානය ඇති වෙන්න ඕනේ. මේ කරන කටයුත්ත ඔබ සියලු දෙනාව සන්තුෂ්ත්‍ය කරා අරගෙන යන ඒ වැඩපිළිවෙල ඇමරිකාව වගේ රටවල් වල ඉතා විශිෂ්ට විදිහට අද පාවිච්චි කරනවා ඇමරිකාවේ ප්‍රයිවට් සෙක්ටර් කම්පැනිස් කඩා වැටෙන්න පටන් ගත්තා ඒ කඩා වැටෙනකොට ඒගොල්ලෝ කරපු රිසර්ච් එකක ප්‍රතිඵලයක් හැටියට තමයි 7 හැබිට්ස් කියන මේ විශේෂ ඉගැන්වීම වැඩපිළිවෙල ඒ ආයතන ඇතුළට ගෙනාවේ ඒක කිව්වේ සේවකයා දිනන්නත් ඕනේ පාලකයා දිනන්නත් ඕනේ win win situation එක ගැන සාකච්ඡා කරා සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි සේවකයා දිනලා පාලකයා පරදින්න පුළුවන් පාලකයා දිනලා සේවකයා පරදින්න පුළුවන් සිද්ධි මුල් කරගෙන හැබැයි ඒ අවස්ථා දෙකේදීම දෙන්නම පරදිනවා කියන එක දෙන්නම පරදිනවා ආයතනේ දිනන්න නම් සේවකයා දිනන්නත් ඕනේ පාලකයා දිනන්නත් ඕනේ
win win dennama dinana sampradaya dennama dinanda nan dennage genum wala vishwasaya deposit karanna one sevakayage saha palakayage genum deke e degollo nitharama vishwasaya tampat kala yutui e vishwasaya digatama tampat kalu thin account ekage salli nathi unath चेक बाउंस वेन्ने ओडी करनो पालक पक्षे सह मेतन सेवक पक्षे अतरे ए विश्वासय गोडनगिला तिबुनो तिं बरपतल विधियट ओब अर्बुदयकट मूण देन अवस्थावकदी ओब कवदावत अनित एक्केनाम अतारिन्ने नहे ए अर्बुदयेदी ओब एकिनेकाव रकिनो मे आयतने पवत्तगेन यन्न बेरी अवस्थावकदी पडी नतुव वेड करा नेद रंजन मासयक देयक वेड करा एकेन देन अंतिम अभी जीवत्न पड़ी ओने आर्थिक हय्य ओने हब एक अभिभवायन विश्वास अतरे एक ओने एक मे विशेष अद रट पत्ला तीन तेन ओब हतर वटे हो पड़गे वो अद पड़गे वाण मेवन पड़गे वाण बेर पड़गे वाण नो अभी मोन अरबुदी दाने नह है भाई आप यात्रे बलवत विश्वास आक्ति बनोतीं मुकाद्देवेन ने ये अर्बुदे अटे आप यो यातात करगान बैरी वेनो जापानी सिद्ध उन्हें है माई हिरोशिमा नागसाकी नगर वाले ये महाविनाश इम्पाक्से उन्हें जापानी ये मखड़ा बैठूना जापानी नेगिट्स को होम दे मुलु रटम एकतुला गेदरी क्या मेक हदागेन पड़गा अद जपाने नगिटला पड़गा वेडकू मिनसुंगे पाउल वाले दरुओ अद इताम सश्रेक जीवित गतकर मम जपानी मम मेसूदे दख ओ ये गोला मोटिवेशनल प्रोग्राम्स गिन्नाने अर काले हिटपुआ ये गोला तम अभी कथा कर मुकुद कथा कर लुकू थियरीस ने उगन्नाने गोला गेदरी क्या कारगन गिल वेड करपू हटी एक अतुलच संतोष संतृप्ति एक अद जपान दिन वेला तीन हटी ओन कथा करे सिंगापूर वायसक महलवाय समहार भी अद गणंग नतीनाट जपाने ये वायसक मनुष्य लुकुतना गौरव अद तरण परंपर हम कर लो अरे वरिहि परंपर इतना दी बला मम उबट कियन वा मे आयतने अतुले ओब एकिने का आतर बरपतल विश्वास गुणनगागत युतु ए विश्वास ओब संतृप्ति करा अरगिन यनवा एनिसा हेमतिश्यम सतिमात्व जीवात्वी मेति बिन महा आशीर्वादे तमाई मम सतियन कटियुत करन कोट पिटतिंग एन विष बीज मंग अतुलट गन्ने नह एकता प्रधानम दे सतिमात् जीवितयक नति केना यागे अतुलट हेमोटम अर डस्टबिन एक वगे ओन एकक गिहिल्ला पुरवन्न पुलुवन हबै सतिमात् जीवितयक गत करद्दी कवम दावत एलियन कुनु पुरवन्न बह ओब इताम कल्पनावेन इताम अवधियेन इताम संवेदीव कटियुतु करनवा मेक पहदिलीद पहदिलीद नैद हरी अपि मोहतक नेगेटिवद अपि हम केनेक्म रूपं जीरति मज्जानं नाम गुत्तं नजीरति नाम गुत्तं नजीरति नाम गुत्तं नजीरति मे उबे एस्ते लसन पेन हेमदेम
හරිම తాවකාලිකයි. ඒ හැමදේම විනාශ වෙලා යනවා. ඒ හැමදේම නැති වෙලා යනවා. මේ ධර්මතාවය මෙනෙහි කරන්න. මේ සත්‍යතාවය මෙනෙහි කරන්න. රූපං ජීරති මඤ්ඤානං නාම ගොත්තං නජීරති නාම ගොත්තං නජීරති නාම ගොත්තං නජීරති ලස්සන සමදේ මොහොතට සුවදේ එහි කෙලවර දුකදේ එහි කෙලවර දුකදේ ලස්සන සමදේ මොහොතට සුවදේ දෙනෙත පෙනේ නම් සුවඳ දනේ නම් සවන බිහිරි නැති නම් ඔබ සතිමත් ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබ හරියට දකිනවා ඔබට හරියට දැනෙනවා ඔබට හරියට ඇහෙනවා සම්මා සති ආර්ය අෂ්ටාංගික මාර්ග වඩවන්න ඔබට ආගම ප්‍රශ්නයක් නෙවෙයි සම්මා සති සතිමත් ජීවිතය දෙනෙත පෙනේ නම් සුවඳ දැනේ නම් සවන විහිරි නැති නම් අපිට වෙන්නේ හරියට පේන්නේ නැතු වෙනවා හරියට දැනෙන්නේ නැතු වෙනවා හරියට ඇහෙන්නේ නැතු වෙනවා මම වාහනේ යනකොට මට එළිය දුවනවා වගේ තියෙනවා එළියේ තියෙන ගස්කොළන් දුවනවා වගේ පේනවා ඒ කියන්නේ මට හරියට පේන්නේ නැහැ මට පේන්නේ වැරදියට ඉර පායනවා කියලා අපි කියනවා. ඒ මගේ ඇස් දෙකට පේන දේ. හැබැයි ඉර අමුතුවෙන් පායන්නේ නැහැ. පෘථුවිය සූර්යා වටා භ්‍රමණය වෙනවා. අපි කැරක කැරක අපි ඉරට කියනවා ඉර නගිනවලු ඉර බහිනවලු. මාත්‍ය ඇවිල්ලා කිව්වා හිරු පායායන සුන්දර මොහොතක කියලා. දැන දැන කියනවා. ඉර පායන්නේ ඉර බහැල යන්නේ නැහැ ඉර එහෙමමයි අපි ඉර වටේ භ්‍රමණය වෙනවා දෙනෙත පෙනේ නම් සුවය දැනේ නම් සවන බිහිරි නැති නම් බුදුහාමුදුරුවෝ වගේ විශ්වසංශේ වගේ මේ ලෝකය ජයගත්තු ලෝකෝත්තර ප්‍රඥාවට ගමන් කරපු තැනන් වහන්සේලා මොකක්ද කලේ නිවැරදිව දැක්කා නිවැරදිව දැක්කා හරියට දකින්න පටන් ගත්තා මේ මමයි කරකෙන්නේ ඉර කරකිනවා නෙමෙයි මමයි කරකෙන්නේ දැල් වෙන අතරේ සදහම් දීපේ මන්ද දිලෙන්නේ අඳුරෙහි පාපේ සියල්ල ලෝකේ दिरा जरा मगे अम्मा
මම මේ ලෝකෙ දැකපු ලස්සනම ගැහැණියක්. ඒ ගොඩක් ලස්සනයි. හැබැයි අන්තිම අවුරුදු දෙකේදී ඇයි මරුනේ අවුරුදු 39 දෙනේ. අන්තිම අවුරුදු දෙකේදී ඇය ඇඳ උඩ තනි කරම ජීවත් වුණේ. ඇටකටු වලට හැම ඇලිලා. මේ බඩේ පිළිකාවක් තිබුණේ. ඇය ඇඳේ ඉන්නකොට මෙහෙම බඩ පේන තරමට මෙහෙම ඉදිමිලා. අර ලස්සන ශරීරේ දැන් අවුරුදු ගාණක් මේ අපි අස් දෙකෙන් දැකපු දේවල් ගෙදර. අපි අම්මගේ ලස්සනක් දැක්ක මේ අවුරුදු දෙකක් දැක්කා. ලස්සන හැමදේ මොහොතට සුවදේ. එහි කෙලවර දුකදේ. මං ඉස්සර නයිට් ක්ලබ්ස් වල සින්දු කිව්වා. මම නයිට් ක්ලබ් සිංගර් කෙනෙක්. එතන රාත්‍රී සමාජ ශාලාවල මගේ ජීවිතේ ගෙවුනේ. අපිත් එක්ක ඒ කාලේ හිටපු අය අතරේ ලස්සන කෙල්ලෙක් හිටියා මිෂෙල් කියලා මොඩල් කෙනෙක්. අය එක තැනකදී සිද්ධියකට මූණ දෙනවා හැම සම්පූර්ණයෙන් පිච්චෙනවා. එක රැයකට මිෂෙල්ට ලක්ෂ 4ක් 5ක් වියදම් කරන්න මිනිස්සු එදා හිටියා ඕන තරම් හිටියා කොල්ලෝ කොළඹ බිස්නස් කරන අය. මිෂෙල් පිච්චිලා ප්ලාස්ටික් සර්ජරි එක කරන්න ඉන්දියාවට යන්න ලක්ෂ 4ක් ඕන වුණා. ඇයට ඒක හොයාගන්න බැරි වුණා. ඒ මුළු රූපෙම පිච්චුණු මිෂෙල්ට ඉන්දියාවට ගිහලා ප්ලාස්ටික් සර්ජරි එක කරන්න ලක්ෂ 4ක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. එක රැයකට මිෂෙල්ට ලක්ෂ 4ක් වියදම් කරන්න බලාගෙන ඕන තරම් හිටියා මිනිස්සු. ලස්සන හැමදේ මොහොතට සුවදේ. එහි කෙලවර දුකදේ. එහි කෙලවර දුකදේ. අපි මේක භවනාවක් බවට පත් කරමු. මේ විලාසෙදී මම කියන දේ ඔබ මගෙත් එක්ක සම්බන්ධ වෙලා අපි හැමතිස්සෙම අපි මේක උච්චාරණය කිරීමේ ලොකු බලයක් ඉපදෙනවා. වචන උච්චාරණය කිරීමේදී ලොකු බලයක් ඉපදෙනවා. අපි ප්‍රාර්ථනා කරමු. මනසින් මුළුමනින්ම මේ මහා සුවය අපි මුදාහරිමු. ඔබ කිතුණුවෙක් වෙන්න පුළුවන්, ඔබ බෞද්ධෙක් වෙන්න පුළුවන්, ඔබ හින්දු ඉස්ලාම් වෙන්නට පුළුවන්. ඒක ධර්මයට අදාළ නැහැ. ඒක ඔබේ පෞද්ගලික තෝරා ගැනීම. එහෙම නැත්නම් උරුම වෙච්ච දෙයක් ඔබේ පෞලෙන්. අපි හැමෝම එකතු වෙලා මේ භවනාවට ඇතුල් වෙමු. සතිමත්ව මොකක්ද? ලස්සන සැමදේ. මම කියද්දී ඔබ හිතන්නේ ඒක ඇත්තද බොරුද කියලා. ලස්සන සැමදේ මොහොතට සුවදේ. ලස්සන සැමදේ සුවදේ. එහි කෙලවර දුකදේ. ලස්සන සැමදේ මොහොතට සුවදේ. Venice.
ජරා ජරාවට යයි දීරා ජරාවට යයි දීරා ජරාවට යයි දීරා ජරාවට දැල්වෙන අතරේ සදහම් දීපේ මන්ද කිලෙන්නේ අතුරෙහි පාපේ සියල්ල ලෝකේ වෙනසියයි දිරා ජරාවට යයි දිරා ජරාවට යයි දිරා ජරාවට යයි ඒක නිසා එක දෙයක් අදිෂ්ඨාන කරන්න හරියට දකින හරියට දැනෙන හරියට ඇහෙන සතිමත් ජීවිතයක් මම ගත කළ යුතුයි මේක පැහැදිලිද සම්මා සති සම්මා සති කියන ගුණය ශුද්ධ බයිබලයේ උගන්වන්නේ මතෙව් සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳලා 34ට එහෙන් කුමක් කමුද කුමක් බොමුද කියා කුමක් අඳිමුද කියා ශරීරයේ ගැනවත් ජීවිතයේ ගැනවත් කරදර වෙන්න එපා හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ අද දවසේ කරදරවලට තව කරදර එකතු නොකරන්න කියලා කියනවා කරදර වීමෙන් ඔබේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුටද පුළුවන් උනේ කියලා අහනවා කරදර වෙලා එක දවසක්වත් මගේ ආයුෂ දික් කරගන්න බැහැ. මොකද්ද කළ යුත්තේ? ආසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේවත්, කපන්නේවත්, අටුවල රැස් කරන්නේවත් නැත. ඕගොල්ලෝ දැකලා තියෙනවද සාගත මළු එල්ලගෙන පියාඹන ගිරව් එහෙම? දැන් මේ වැහි කාලේ එනවනේ. වැහි කාලේට ඉස්සලා පායන කාලෙදී වැහි කාලෙදි කණ්ඩ කෑම එකතු කරන කුරුල්ලෝ දැකලා තියෙනවද කියන්නම නෑ ඔබට හම්බෙලා තියෙනවද මන්ද පෝෂණයෙන් මැරිච්ච කුරුල්ලෝ කාක්ක එහෙම කියන්නේ අපේ ගෙවල් වල හදනුන් ගැන නෙමෙයි මං අහන්නේ මේ සබාදහමත් එක්ක ජීවත් වෙන එහෙම වෙන්නේ නෑ විලේ පිපෙන මානෙල් දෙස බලන්න සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමොන් උවද ඒ මල් වලින් එකක්සේ සැරසී නොසිටියේ යයි මම ඔබට කියමි. බයිබලයේ ධර්මය උගන්වන්නේ එහෙමයි. දැන් අපි ඉගෙන ගන්න ආගමනේ ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ධර්මය ඉගෙන ගන්නවනම් අපිට ගොඩක් දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඔය බයිබලයේ කතා කරන මානෙල් කියලා කියන්නේ ඔය විලේ පිපෙන වතුර පිපෙන මානෙල් මල නෙවෙයි. නිදි කුඹ මල වගේ ලස්සන මලක් තියෙනවා ලූණු ගහක් වගේ ගහක තමයි හැදෙන්නේ. ඒක උදේට පිපෙනවා. හවසට පරවෙනවා. ගොවියෝ යනවනේ වැඩට උදේ. උදේ යනකොට පිනි බින්දුත් එක්ක මේක පිපිලා තියෙනවලු. හැන්දෑවට එනකොට අර ගහම මැරෙනවලු මලත් එක්ක. එතකොට අපි ලිපවුලුවන්ට පොල්කොළ ලිපේ දාන්නේ. ඒ වගේ අර ගොවියෝ අරව ගලවගෙන එනවලු අර මානෙල් මල් නෝනු ගස් වගේ තියෙන ටික ගලවගෙන එනවලු ලිපවුලුවන්ඩ. ඒ කියන්නේ එච්චර ආයුෂ කැටි. මානෙල් මල දෙස බලන්න. සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමොන්. සලමොන් කියන්නේ හරිම ලස්සන ලස්සන්ට ඇඳපු රජ කෙනෙක්. සලමොන් රාජාභරණ පළඳගෙන සිංහාසන ආරූඪ වුණාම ඒක පුදුම ලස්සනක්ලු තිබුණේ. හැබැයි අර මානෙල් මල තරම් ලස්සන නැහැ කියලයි කියන්නේ එහෙන් ඇඳුම් ගැන කරදර වන්නේ කුමටද සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමොන් නුවද ඒ මල් වලින් එකක්සේ සරසී නොසිටියේයි මම ඔබට කියවෙමි මේක පැහැදිලිද එතන මේ ධර්මයේ ආතරික ඇතුමක් තියනවාද
නැහැ නේ හැබැයි දැන් මේක ඔබට විග්‍රහ කරගන්න පුළුවන් දැන් ඕක අතර නම් ගැටුමක් නැහැ හැබැයි තෝ එන්න හදනේ වටෙන් ඇවිල්ලා අපේ එක බෞතිස්ම කරන්න තමයි කියලා හැබැයි ඒක හිතන්න පුළුවන් ඔබට ඒක ඔබේ මනසේ ප්‍රශ්නයක් දැන් මේ රටේ ඇති කරන්නේ මෙහෙම ප්‍රශ්නනේ එතකොට අපි ධර්මයට ගමන් කරන්න නොදී මිනිසුන් ආගම් ඇතුලේ හිර කරගෙන ඉන්නේ ඇයි මේ පෞද්ගලික අරමුණු කරා යන මිනිසුන්ට බලය පවත්සගෙන යන්න එනිසා බුදුහාමුදුරුවෝ රජ කෙදර තියෙන බලය අතහැරලා වනගත වුණේ ඒ බලයට වඩා මේ බලය වැඩි කියලා ලෝකෙට ජීවිතෙන් ඔප්පු කරන්න ජේසු කුරුසේ යන ගහලා මරලා දානකොට මාව මරණ කෙනාටත් මගෙන් නික්මෙන්නේ මෛත්‍රිය විතරයි ආදරේ විතරයි කියන පණිවිඩය තමුගේ ජීවිතෙන් දුන්නා ඒක නිසා තමයි එතන සංකේතාත්මක පණිවිඩයක් තිබෙන්නේ ජේසු යන ගහලා මරලා දාන්න මුල් වෙච්චි කැසියස් ලොන්ජිනුස් සෙන්චුරියන් ඒ කියන්නේ රෝම හමුදාවේ හිටියා 100කට අනදෙන නිලධාරියා තමයි සතාධිපතිය කියන්නේ සෙන්චුරියන් දැන් දැනුත් ඉන්නේ එහෙම එක එක කාණ්ඩ වලට අනදෙන නිලධාරීන් ඒක කැසියස් ලොන්ජිනුස් තමයි ජේසු මරලා දාන කොන්ත්‍රාත්තුව බාරගත්තු හමුදා කාණ්ඩයට අන දීපු නිලධාරියා කැසියස් ලොන්ජිනුස් කේ කැහක් අන්දයිලු ජේසු මරලාද කියන සහතිකේ දෙන්න රෝම අධිරාජවාදීන්ට ඔහුට සිද්ධ වුණා හෙල්ලෙන් ඇනලා මෙතන බලන්න මැරිලාද කියලා. එතකොට ලේන්නේ නැහනේ. නමුත් මේ හෙල්ලෙන් ඇන්නාම මේ ඇලයෙන් විසිවිච්ච ලේ බින්දුව කැසියස් ලොන්ජිනස්ගේ ඇහැට වැටිලා ඔහුට පෙනීම ලැබුණා කියලා තමයි ඉතිහාසයේ පොත්වල සඳහන් කරන්නේ. මෙතන තියෙන්නේ සංකේතාත්මක පණිවිඩයක්. මාව මරණ කෙනාට මගේ ලේවලින් සුවය මිසක් විනාශය එන්නේ නැහැ. මේකම එක ජාතක කතාවක එනවා බුදුන් වහන්සේගේ එක ආත්මයක ජාතක කතාවක මේ අත කපනවා මේ අත කපනවා මේ කකුල් දෙක කපනවා උඹේ මෛත්‍රිය තියෙන්නේ කොහෙද කියලා හොයලා බලන්න. එතකොට මෛත්‍රියන් යුතු උත්තර දෙනවා මගේ මෛත්‍රිය තියෙන්නේ එතන නෙවෙයි. අතපය කපලා ලේ හොලවලා රිද්දලා එදා ඒ බුදු වෙන්න පෙරම් පුරණ ඒ ශ්‍රේෂ්ඨ බෝසතාණන්ට වෛරය අතුල් කරන්න පුළුවන් උනේ නැහැ. මරා දැම්මත් මම ඔබට මෛත්‍රී කරනවා. එහෙමනම් සේපාලව අතුලට දාන්න ඕනද කියන්න. හරිම සරලයි. හරිම සරලයි. දැන් බුදු රජාණන් වහන්සේ නිවන් දැකපු නිසා නැවත ඉපදීමක් මරණයක් නැති නිසා ඒ සසර ගමන කෙලවර කරපු නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්තම් බැරි වෙලා හරි තව ආත්මික ඉපදිලා මේක බලන් හිටියා නම් පුදුම විලි ලැජ්ජාවක් ඇති වෙයි නේ. පුදුම විලි ලැජ්ජාවක් ඇති අනේ දෙයියනේ රජයක් මාව රකින්න ආදන ඇති කියලා නේ. ඒ නිසා මේ උදෑසන මේ මිනිත්තු ස්වල්පය තුල ඔබ එක දෙයක් මතක තියාගන්න මං කාගේවත් රූකඩයක් වෙන්නේ නැහැ. දෙනෙත පෙනේ නම් සුවඳ දැනේ නම් සවන බිහිරි නැතිනම් පේනවා දැනෙනවා ඇහෙනවා මගේ පංචේන්ද්‍රියයන් සම්බන්ධ වෙන්නේ එහෙමයි ස්පර්ශය දැනීම ස්පර්ශය ආග්‍රහණය පෙනීම ඇසීම මගේ පංචේන්ද්‍රියයන් ක්‍රියාත්මක වෙනවා මේ ශේෂ්ත්‍ර තුන හරහා ඒකයි මේ කියන්නේ දෙනෙත පෙනේ නම් සුවඳ දැනේ නම් සවන බිහිරි නැතිනම් දැල් වෙන අතරේ සතහම් දීපේ ධර්මයේ කියන මහා පහන දැල් වෙනවා මන්ද කිලෙන්නේ අඳුරෙහි පාපේ මෙච්චර ලොකු ධර්ම ප්‍රදීපයක් දැල් වෙනකොට ඔබ ඉදිරි පිට මන්ද කිලෙන්නේ අඳුරෙහි පාපේ සියල්ල ලෝකේ වෙනසියයි දිරා ජරාවටයයි එනා ඔබට මට අයිති එකම දෙයයි ආදරය කිරීම මෛත්‍රී කිරීම විතරමයි ආදරය කිරීම මෛත්‍රී කිරීම විතරමයි ඔබට මට අයිති වාඩි වෙන්න Thank you.
देवा सितुल मित मल बिबी देवा के प्रभु मित मल बिबी देवा सितुल मित मल बिबी देवा करुणा गुण देवा सितुल करुणा इतिरेवा वैरे क्रोधे शंका नति वेवा वैरे क्रोधे नति वेवा पापे द्वेषे मोहे माने शमगिन दुरु एवा पापे अपे मलोक
වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන් වලාතීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් ඔබ හැම කෙනෙකුටම නැත්ද අන්න එහෙම එකක් හිත ඇතුලේ මනුෂ්‍ය ස්වභාවයේ එක තැනක් තිබෙනවා මේ අපි මේ දැන් ඉන්න තැන නෙමෙයි මගේ තැන කියන හැඟුමක තමයි හැමතිස්සෙම ඉන්නේ මම මෙතන නෙමෙයි වලාතීරයෙන් එහා කොහෙද ලෝකයක් අපි හැම තිස්සෙම මට තාම හමු නොවිච්ච ලෝකයක් හොයනවද නැද්ද කියලා අපි හොයනවා ඕකේ අප්සෙට් එක තියෙන දැන් හුඟක් අය හමු නොවිච්ච විරිඳක් හොයන්න ගියාම වැන්දට පස්සේ අපි ඒ වගේ මේ කොහෙද හොයනවා මොකක් ඔය හැවිල්ල එක එක විදියට හැම තැනකම තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙන එක නෙවෙයි මට වෙන එකක් ගැන ඔළුවේ හැමතිස්සෙම හැඟීමක් ඉපදෙනවා. තේරෙනවද අපිට කියන දේ? අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න. ආරාධනා. හිත ඇතුලේ මේ මේ එකම මම ඔබට කියන්න හදන්නේ මේ හැම තැනකම ප්‍රතිනිර්මාණය වෙන්නේ මිනිසිත ආරාධනා ආරාධනා වලාතිරෙන් එහා කොහෙද ලෝකයක් හොයනවා ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදකලා සුසුම් හෙලන අදවත සනහා අතීතයේ කිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න රංජන් 2500ක් වැඩ කරන්න ඉස්සෙල්ලා ඔය වත්තේ මාසේ පරියට වැඩට ගිය කාලේ අදට වැඩිය සතුටක් ගැන ඔබට මතකයක් නැද්ද තියෙනවනේ අද ෆැක්ටරිස් පහක හිමිකාරීත්වය අරගෙන 2500ක් එක්ක ඊට අමතරව තව 10-15000ක් ඔබෙන් යැපෙන මේ ක්ෂේත්‍රය ඇතුලේ තැනක් හදලා අද ඔබ ගත කරන ජීවිතය සහ
ඔබ මාසෙ පඩි අතර ගත්තු ඒ රස්සාව කරපු ජීවිතයේ ඇතුලේ ඔබ පැත්ත කරලා හිතුවසින් අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යාලේ වදින්න ඒක මේ කොච්චර හිත ඇතුලේ තියෙනවද කියලා මම දැක්ක රංජන්ගේ ගෙදරනේ මම මේ හිටියේ ඊයේ පෙරේදා ගෙදර ගහලා තියෙනවා මේ කොහේ යරි දෙන්න ගිහිල්ලා නැවක ඉඳලා ගහපු පින්තූරයක් තියෙනවා ඒ පින්තූරේ ඉඳගෙන ඉන්නේ අර අතීතයේ හිටපු රංජන් තොප්පිය දාගෙන ඔව් ඒ කියන්නේ මේ ඕගොල්ලන්ගෙන් අයින් වෙලා හරිද ඕගොල්ලන්ගෙන් අයින් වෙලා මේ දෙන්න දුර ගිහිල්ලා ඒ කියන්නේ ඕගොල්ලන්ගේ උණගක්වත් එන්නේ නැති පැත්තකට ගිහිල්ලා හරි මේ මම ඇත්ත කියන්නේ මේ ෆැක්ටරිස් වල උණගවත් වදින්නේ නැති මේ එක එක්කවත් දෑහැට පේන්නේ නැති වෙන රටකට ගිහිල්ලා ඈතට ගිහිල්ලා අර ඔක්කොම දැන් ඇඳන් ඉන්නේ ඒවා ගලවලා දාලා අතීතයේ කිලිහි ගිය සතුට රැගෙන යාලි එහෙම මතකයක් තියෙනවා අපිට ඒ තොප්පිය දාලා ඒ ඉතිහාසයේ මතක් වෙන අඳුමක් ඇඳගෙන වාඩිලා ඉන්න පින්තූරය ඇතුළේ ලොකු කතාවක් තියෙනවා අපි ඔය සෙල්ෆි ගන්න ෆොටෝ ගන්න එක එක තැන්වල හිටගෙන ෆොටෝ ගන්න නිකන් නෙමෙයි අපේ හිත ඇතුලේ කතාවක් තියෙනවා ඒක කනෙක්ට් වෙන්න කියලා අපිට තේරෙන්නේ නැහැ සතිමත් ජීවිතයක් ගත කරන කෙනා ටක් ගාලා තේරෙනවා මේ මට මොකද්ද ඕන වෙන්නේ කියලා එහෙම නැත්නම් අපි එක එක දේවල් කරනවා හැබැයි ඒ ඒ ඒ මගේ යටි සිතට සම්බන්ධයි හැමතිස්සෙම ජීවිතයේ තනි මංසර අතර මං සුපෙම් කැටයන් හද පවුරු තලාවේ මැකී ගියාද ඔබ හැම කෙනෙක්ම ඔබේ අනාගතය ගැන යම් කිසි චිත්‍රයක් අඳද නැද්ද ජීවිතේ නෙළු සුපෙම් කැටයන් හද පවුරු තලාවේ ඉස්සෙල්ලම මිනිස්සුගේ හැඟීම් ඇතුලේ තමයි තමගේ අනාගතය පිළිබඳ අදිෂ්ඨානය පටන් ගන්න. ඒක තේරෙනවද ඔබට? තේරෙනවද නැද්ද? ඉස්සෙල්ලම මහා බුද්ධිමත් තීරණයක්ද ගන්න අනාගතය ගැන? නැහැ, ඉමෝෂනල් ඩිසිෂන් එකක් තියෙන ඉස්සෙල්ලම මිනිස්සුන්ගේ. ඒ කියන්නේ දැන් ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා අහනවා නේද? ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා අහන ප්‍රශ්නේ උත්තර දෙන්නේ මෙතනින්ද මෙතනින්ද මෙතනින් ඒකයි මේ කියන්නේ නෙළු සුපෙම් කැටයම් හද
පවුරු තලාවේ ඉස්සෙල්ලම ඔබේ හැඟීම තිබුණා හරිම ආදරණීය සහ හරිම මේ මේ හැඟුම් බර සිහිනයක් තිබුණ නැද්ද ඔබට ඒ සිහිනෙන් තමයි පටන් ගත්තේ මම කවදා හරි මෙතෙන්ට එනවා මෙහෙම කරනවා මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා ඉමෝෂනල් ඩිසිෂන් එකක් තිබුණා තිබුණාද නැද්ද බඳිනකොට තිබුණ නැද්ද මෝ බඳලා එක කාලා දාපු එක වෙන දෙයක් බඳින මම මේ බොරුවක් නෙවෙයි හිනුවක් නෙවෙයි කරන්නේ ඔබ බඳිනකොට මට ලෝකේ ඉන්න නරකම ගෑනුන්ට සලකන්න දන්නේම නැති කෙනා මට හම්බෙන්න මං ඌ කොහොම හරි හදා ගන්නවා කියලා අදිෂ්ඨාන කරපොයි අතුස්සන්න බලන්න අපි කාටවත් එහෙම පිස්සු නැහැ එහෙම පිස්සු නැහැ ඒ කියන්නේ ඔබ අදිෂ්ඨාන කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ ඔබව තේරුම් ගන්න අපිට කතා කරලා ජීවිතේ ගෙනියන්න පුළුවන් දෙක එක ඔබ යතිනේ ඔබ ඔබ අදින චිත්‍රේ දැන් ඒ අඳපු එකට ආත්පසින්ම වෙනස් එකක් හම්බෙච්ච එක වෙන කතාවක් ඒක අපි වෙනම කතා කරමු හැබැයි නෙළු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ ජීවිතේ අපි හැමෝම වෙනස් කියන එක අපි පිළිගන්න ඕනේ මගෙත් එක්ක මියුසික් කරන මේ කිසිම කෙනෙක් මියුසික් ඉගෙන ගන්නා නෙමෙයි ඒගොල්ල ප්‍රොෆෙෂනල්ස්ලා ඒගොල්ල වෘත්තීය මට්ටමේ සංගීත ශිල්පීන් මම මගේ හැඟීම් අනිත් එක්කනායක සංනිවේදනය කළ හැකි භාෂාව ගීතේ බවට පත් කරගත්තු කෙනෙක් එහෙම නැත්නම් මම කවමදාවත් මම ගායකෙක් වෙන්න මට ඌමනාවකුත් නැහැ හිතිලත් නැහැ මං එහෙම ගමනක් යන්න බලාපොරොත්තුවකුත් නැහැ මගේ හිතේ එහෙම ප්‍රාර්ථනා නැහැ හැබැයි මට ජීවිතේ කතා කරන්න සින්දු හොඳටම පාවිච්චි කරන්න මට පුළුවන් ඉතින් වික්ටර් රත්නායකගේ සින්දුව නැහැ මට කියන්න බෑ ඔයා කියන්න කියලා මගේ කනට කරලා ඉල්ලුවා වික්ටර් රත්නායක रंजन की आलू की प्रोग्राम की वो ज्वेलर्स एक यदि याटो ने उन्ने नह गायना करने या मटर किवे में वाह किया ने मटर हाग नहीं इकने हेतु है एक एक हेतु अक्तमाए विक्टर अपना एक अंधुने का अत्ता मामा यहाँ के सिंधु की ला इस सारे अंदर गाय के किंड हादन के ने ने वे मंदन निच रह गया अबे विक्टर अपना एक के ने विशिष्ट मानुष्य आगे කටහඬින් ගයපු ගීත කොච්චර මේ ලෝකෙට කතා කරනවද කියලා මම හොඳට අඳුනගත්තු කෙනෙක් සඳකෙන් වැසිලා අඳුරේ තිලා ගනඳුරු රැ තනිකම නෑ සොයා ඉන්න ගනඳුර තරුණි වෙලා මගේ එළිය අද ඔබ පමණි වික්ට ප්‍රේම කීර්ති සුසංයෝගී විශිෂ්ටතම අවස්ථාවක් ජීවිතයම සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ මේ ලොව මා පැතු ඈ සතුවේ නෙතු අසල් වාසියෙකු සොයනු පෙනේ ගීතයකට කොච්චර කතා කරන්න පුළුවන්ද මිනිස්සුන්ට මේ ලොව මා සතු ඈ සතුවේ නෙතු මේලම මාසතු ඈසතු එනතු බලන්න මේ වචන සිංහල භාෂාවේ විශිෂ්ටත්වයේ වගේම ගීතමය ගීතමය බව මේලව මාසතු ඒ ඔය වචන ගත කරන්නේ අපි කියන එක වාක්‍යයක් ඔයා මගේ ඇස් දෙක කියලා කියන්නේ ඔයා මගේ ඇස් දෙක ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද එහෙම ඇස් දෙක කියන එකේ තියෙනවා අනිත් කෙනාට මම කොච්චර ආදරය කරනවද ඒ ආදරය කිරීමේ ඇතුලේ එයාව මගේ කරගන්න ගතිය තමයි මේ ගීතවත් වෙන්නේ මේ ලොව මා සතු ඇස් සතු ඒ නෙතු මෙතන ජීවිත යථාර්ථයක් මේ ගීතේ එළියට ගේනවා හරි සියුම්ව ඔයා මගේ ඇස් දෙක කියලා කිව්වට මම මට එක දවසකදී තේරුම් ගන්න සිද්ධ වුණා ඒ ඇස් දෙක ඔයාගේ කියලා. ඇයි?
असल वासी कुसोयनु पेने मंदिया बाल को ये ऐसे देखा दंग मांगा था अभी ले बालों डबेने के दिया बाल आगे ना इन्नवा इतने आपने मुकद्दर करा नहीं होगा ऐसे उगला नहीं रुपासे इकने आप सामाने हिते नहीं माय है भाई ये हम बाल आगे निन्ने का के ऐसे उगला ना नित्य का टे हिते नहीं का नवत्सला एक टे विकल्प याद देनो हमें की थे मानत अंसतु सिद्धिंदला दैतम बंधगिन हिंदी में बाला मेनुव मतु दावसक अपिवेन मेमु रहस आहस तालयट पावरा देंग वो ऐसे के वैने के ने दिहा बालक हुए कटे विकल्प की भी अक्तियन वाले तवर गांडे एक एक आंडू खड़ांडे कपांडे ने दारुव मरांडे हम करनो नहीं हम करनो तेरे वाले गोड़ा देवर करांडे पुलवा मैं आप थावे मार के कटे आनो मानत अंसतु सिद्धिला दैतम बंधगे न हिंदी में बाला मेलो मतु दावसक अपिवेन वेमु इके रुको मान दिया बाले कैमती ने या मान दिया बाले कैमती ने केले देने का तो हम देखा कैनल ऐटा बालपीय मान दिया नत्ता उगलना तो के आज केले किया ने पुलवाम मरे हिंगे तो ऐहम किया ला मां पोट्टा कहाँ के बाले कहीं तो ले क्या रे बालनो तेरा मामले किये ने एक ने जीवित खबर दावत में कराने पुलवां दे आते ඔබට කෙනෙක් ආදරය කරන්න නැත්නම් කැමැත්තෙන් ඔබට පුළුවන් ද යාගේ ආදරය ඔබට ඕන මර්ධනයේ සර්ජනයේ ඇති කියලා ගන්න පුළුවන්ද? එහෙම ගන්න try කරන ලෙඩ්ඩු ඕන තරම් ඉන්නවා. යනකොට උදේ වැඩට කාමරේට දාලා ලොක් කරලා කියනවා තෝ වෙන එකෙක් ගැන හිතුවොත් බලාගනින් තෝ. එහෙම කිව්වම නවතිනවද? නවතිනවද? ඕන දෙයක් මතක් කරපන් වඳුරව මතක් කරන්න එපා කිව්වා. उठ के कमरे वहाला फिजिकली इंड पुलवाणी बला दिहा बला अरुमा पुलवाणी जीवित बोरुआई कर बलें किसी दिया එහෙනම් මේ 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 ගීතමය භාෂාව පුදුම දේ උගන්වලා තියෙනවා මට උඹට රිද්දන්න ඕනේ නෑ මම එක දෙයක් තේරුම් ගත්තා මේ ලොව මා සතු ඈ සතු ඒ මෙතු ඔය අස්තික මගේ කියලා ඉතින් ඉලියට ඕක මගේ නෙවෙයි ඒක උඹේ ඒ නිසා උඹ කැමති කෙනා දිහා උඹ බලනවා අසල් වාසී කුසයනු පෙනේ ඔය ටික තේරුම් ගත්තා නම් දික්කසාද නඩු දාන්නේ නෑ अनागते प्रार्थना प्रायोगिक यथार्थ कर අපි අඹ කපලා හරි ජීවත් වෙමු කියලා කිව්වේ මෙතනින් නෙමෙයි මෙතනින් හැබැයි කියපු වෙලේ ඉඳලා ඒකට පණ දෙනවා එතන ඉඳලා ඒක යථාර්ථයක් බවට පත් කරන්න ක්‍රියාවලිය පටන් ගන්න හැංගීමෙන් පස්සේ තේරෙනවද මම කියන්නේ මගේ ළමයාව දැන් අපි කියමුකෝ අපි කියලා අපේ දැන් මම කියන්නේ මගේ ජීවිතේ මට අත්දැකීම් සමුදායක් තිබෙන්නේ मट कथा करें मगे जीवित अद्देक अभी बटगेनो क्षेम इलगर खंड तीयनो महापार जीवत्लाो मिनसुंग प्रतिक्षेपेलाो कोलाो ये देवालय मम अधिष्ठान कर खबदावत मगे लमेटेन्दे मे इन मगे दू मगे जीवित मम विंदपु दुख मम याट विंद तिब्बेन मं खंड बड़गिन्न हितियाना मम दुव एक बड़गिन्न थियला नैकन अभी जीवित इमोशनल डिशिशन गो इमोशनल डिशिशन गाम एक प्रायोगिक अत्तरा पावचिकाय करा तेन मैं तेरे नद
ඒ කියන්නේ මට ඔගලම මාරු තේරුම් ගන්න බැරුව ඉන්නේ ආ කොයි කියන්නේ මේ බැස්සොත් ගහයි සයිස් එකේ සමහර බලන් ඉන්නවා කියන්නේ එහෙම තෝ බහපංකු වගේ බලන් ඉන්න ඇත් ඉන්නවා මේ ඔඩියන්ස් එකේ එහෙනම් මට නම් තේරෙන්නේ නැහැ කිසිම ඉමෝෂනල් මුකුත් තේරෙන්නේ නැහැ මම බලන් ඉන්නදී බය වෙනවා විතරයි අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න මට නැති වෙච්ච සතුටක් හොයනවා මිනිස්සු නැති වෙච්ච සතුටක් හොයනවා වලාතිරේ කොහෙද ලෝකයක් හොයනවා මේ සෙවිල්ල ඇතුලේ ඒ හොයන දේ ලබා ගන්න අවශ්‍ය කරන ප්‍රධාන දේ විනාශ වෙමින් පවතිනවා මොකද්ද සතිය මම අතීතයට දුවනවා මම අනාගතයට දුවනවා වලාතිරේ නැහැ ලෝකයකට මම හැමතිස්සෙම යනවා මං කොහෙද ඉන්නේ නැත්තේ මේ මොහොතේ මං ඉන්නේ නැහැ මේ මොහොතේ මං ඉන්නේ නැති නිසා අර ගිලිහිලා ගිය සතුට එන්නේ නැහැ දෙදෙනා පෙරදා හමු වී නොදුඩා නොබලා වෙන්නු තැන් කරා ආයේ මත් පැමිණිලා වෙන්නු තැන් කරා ආයේ මත් පැමිණිලා දෙදෙනා දැන් දෙන්නෙක් එක මොකද කරන්නේ හැමතිස්සෙම පරණ කේස්ම ඇද ගන්නවා පරණ කතන්දරම ඇද ගන්නවා වෙන්නු තැන් කරා ආයේ මත් පැමිණිලා වෙන්නු තැන් කරා ආයේ මත් පැමිණිලා දෙදෙනා අපි පරණ දේවල් ආපහු ආපහු අරගෙන එනවා හරක් වගේ හරක් මොකද කරන්නේ රෑ එළි වෙනකම් වමාර වමාර ඒකම කනවා වෙන්නු තැන් කරා ආයේ මත් පැමිණිලා වෙන්නු තැන් කරා ආයේ මත් පැමිණිලා දෙදෙනා දෙන්නේ අතර සම්බන්ධතාවය කොල්ලෙක් කෙල්ලෙක්ගේ ලව් ඇෆෙයර් එකක් වෙන්න පුළුවන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන්න පුළුවන් අම්මයි පුතයි වෙන්න පුළුවන් දෙන්නේගේ රිලේෂන්ෂිප් එක හොඳටම පවතින නම් අපි මොකද අයින් කරන්න ඕනේ මේ සම්බන්ධකමේදී අතීතේ අයින් කරන්න ඕනේ එක්තරා අන්දමකට අතීතයේ ගිලිහී ගිය සතුට නම් හොයන්න එපා මොකද ඊට වඩා සතුටක් ඔබට ලැබෙන්න තියෙනවා ඊට වඩා ලොකු සතුටක් ඔබට ලැබෙන්න නම් ඔබ සතිමත් ජීවිතයට පුරුදු වෙන්න ඕනේ here and now එතනදී මිනිස්සු ඉගෙන ගන්නවා මම නානවා මං කනවා මට රහ දැනෙනවා මට සීතලයි මට රස්නේ ස්පර්ශය තේරෙනවා මම දැන් අවදියෙන් ජීවත් වෙනවා ඒ අවදියෙන් ජීවත් නොවීම නිසා අපිට හැමතිස්සෙම වර්තමානය අහිමි වෙනවා වර්තමානය අහිමි වුණොත් ඒ කියන්නේ ඔබ සතිමත් ජීවිතයක් ගත නොකළොත් ඔබ ඔය ජීවිතය කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ ඒ නිසා සතිමත් ජීවිතය කියන මේ වාක්‍යයට පැය ගාණක් වෙන් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ මේක තේරෙනවද ඔබට තේරෙනවද නැද්ද හැමතිස්සෙම අවදියෙන් ඉන්න මිනිසුන්ට කේන්ති යන එක නවත්තන්න පුළුවන්ද බෑ කේන්ති යන එක නම් නවත්තන්න බෑ ඒ කියන්නේ කේන්ති කියලා දෙන්නේ මම හිත හවස පහට කේන්ති එනවා ඔය ෆැක්ටරිස් වල සමහර නිවාඩු ගන්න ලැබෙන මාසේ 25%කට අම්මා මැරෙනවා උන්ගේ එයා දැන් දන්නවා 25 මැරෙනවා කියලා වෙන වැඩක් తీරකට ඔය සමහර තැන් වල ඒ ඒක කෙලින්ම නීතිම දාලා දෙනවා ආච්චි මැරුණ කියලා හැම ලියු ඉල්ලන්න එපා කියලා ඒ කියන්නේ ඌට ආච්චි මැරෙන දවස් තියෙනවා ආච්චි පස්සෙරක් විතර මැරෙනවා සමහරුන්ගේ තේරෙනවා ඔබට කියන්නේ තේරෙනවද නැද්ද ජීවිතේ සතිමත් ජීවිතේ අතහැරියොත් ගොඩක් තැන් අපිට වරදිනවා ගොඩක් තැන් අපිට වරදිනවා මේ ලංකාවම සාර්ථක රාජ්‍යයක් බවට පත් කරගන්න පුළුවන් මේ සතිය ඇතිව වැඩ කරන තැනකට හැමෝම ආවොතින්
ඒක ඇතුලේ තමයි ජොබ් සැටිස්ෆැක්ෂන් එක තියෙන්නේ. දැන් මේ සංගීතයේ සපේ නායට ලසන්තලට හැමදාම ගහන්න තියෙන මේ සින්දු ටිකනේ නේ. අටේ පන්තියේ සමාජ අධ්‍යනය ගන්න කෙනා හැමදාම එකම නෙමෙයි දුගන්නන්නේ. හැමදාම එකම නෙමෙයි දුගන්නන්නේ. එපා වෙන්නේ නැද්ද? දැන් අපි ජීවිතේ දේවල් ඔහේ කරන්න ගියොත් හැබැයි අපි සතිමත් ජීවිතයක් ගත කරනකොට හැමතිස්සෙම මේක අලුත් වෙනවා. හැමතිස්සෙම අලුත් වෙනවා. එකම සින්දුව හැමදාම කිව්වත් මේක අලුත් වෙනවා. දැන් සතිමත් ජීවිතයක් නැති වුණොත් වයිෆ් ගැන මොකද හිතෙන්නේ? හස්බන්ඩ් ගැන මොකද හිතෙන්නේ? සතියෙන් සතිය අලුත් එකක් ඕන වෙනවා. ඔව් සතිමත් නොවුනොත් මම විහිළුවක් නෙමෙයි කියන්නේ මේක. ඒ කියන්නේ මිනිස් ස්වභාවය නිවැරදිව අඳුන නොගත්තොත් මේ ඇතුලේ ඉල්ලන දේ අපි වැරදි විදියට ප්‍රොවයිඩ් කරන්න පටන් ගන්නවා. ඇතුලේ ඉල්ලන දේ වැරදි විදියට සපයන්න පටන් ගන්නවා. එහෙම වෙච්ච එක තමයි ගොඩක් ඉන්නේ. ඒකම ගා ඇමරිකාවේ YouTube කියන අහස්‍යතරා සමාගම හදාපු කෙනා ඒකේ අධ්‍යක්ෂකවරයා. ලෝකේ ලස්සනම ගෑනු හතර දෙනෙක්ව බැන්දා. ලංකාව වගේ රටකට අවුරුදු 10ක් කන්න දෙන්නට සල්ලි තිබුණා තනියෙන්. ඔහුගේ මරණය සිද්ධ වෙන්නේ මන්ද පෝෂණය. කැලේක තිබිලා ඔයාගේ හොලිඩේ බංගලෝ එකේදී බොඩි එක හම්බෙනවා. පොඩි රෙදි කෑල්ලක් ඉන්නට ඇඳලා මන්ද පෝෂණය හේතුව. ජීවිතේ අතෘප්තියෙන් මැරෙන්නේ. සල්ලි වලින් ජීවිතේ කිසි දෙයක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ අපිට සල්ලි අවශ්‍ය අපි ඒක තේරුම් ගන්න ඕනේ. සල්ලි අවශ්‍යයි. අපි හම්බ කරන්න ඕනේ, මාංශි වෙන්න ඕනේ. ඒ ඔක්කොම හරි. හැබැයි සන්තෘප්තිය තියෙන එතන නැවෙයි. සන්තෘප්තිය තියෙන එතන නැවෙයි. ඒක තියෙන්නේ ඊටහා තැනක. ඊටහා තැනක. ඒ නිසා ඔබයි මමයි හොයන මහා ඈත තිබෙන ලෝකේ තියෙන්නේ මා තුළමයි කියන මහා සත්‍යතාවය ඔබට හෙළිදරව් කරන මාවත තමයි සතිය. වෙන මොකුත්ම නෙමෙයි. දැන් මේ මහා සතුට ලබන්න කට්ටිය පිටරට යනවා. කට්ටිය පිටරට යනවා. ලංකාව දාලා යනවා. ලොකු ලොකු රස්සාවල් හොයනවා. ඒක කරගන්න බැරි වෙච්ච උන් බංකු කඩනවා, මාල කඩනවා නේ. හැබැයි සතුට කියන දේ ලබා ගන්න මේ කිසි තැනක පුළුවන් කමක් නැහැ. සන්තෘප්තිය තියෙන්නේ ඔය කියන තැන නෙවෙයි. මේක තේරෙනවද ඔබට? තේරෙනවද නැද්ද? එතකොට ජීවිතේ ඔබ හොයන මහා සතුටට යන කී එක මොකද්ද? සතිය. ඔබේ මුළු ජීවිතේම සාර්ථක, ඔය රස්සාව කරලා ළමයි හදලා ගෙවල් හදලා මේ ඔක්කොම කළා ඔබේ මුළු ජීවිතේම මහා සන්තෘප්තියක් කරා රැගෙන යන්නේ ඔබේ ඇතුලේ තියෙන උවමනාව සඳහා යතුර මොකද්ද? සතිය. සතිමත් ජීවිතය. බොහොම සරලව කිව්වොතින් මම මේ මොහොතට අවදියෙන් ජීවත් වෙනවා. මම මේ දැන් සිද්ධ වෙන දෙයට අවදියෙන් ජීවත් වෙනවා. හැබැයි මම මේ මොහොතේ සිද්ධ වෙන දේ වෙනස් කරන්න හදන්නේ නැහැ. මම මේක පිළිගන්නවා කෙලින්ම. ඒක පිළිගන්න බය වෙන්න එපා. ඔන්න මට කේන්ති යනවා. ඔන්න දැන් මට ලැජ්ජාවක් ඇති වෙන්න යන්නේ. දැන් ඉක්මනින්ම කරන්න ඕනේ අඳුන ගන්න එක. දැන් මට ලැජ්ජයි. දැන් මට දුකයි. දැන් මට තරහයි. දැන් මට බඩගිනි. මේ වගේ මට හිතෙනකොට මගේ හැඟීම් අවදිනකොට මං ඉස්සෙල්ලා මේක අඳුන ගන්න තමයි පටන් ගන්නෙ. ඉතින් මම ගොඩක් මෙතනින් එහාට යන්නේ නැහැ. නමුත් ඔය එක දේ එකතු කරගන්නවද? සතිය තමයි ඔබ හොයන සන්තෘප්තියට යතුර. ඔබ හොයන සන්තෘප්තියේ යතුර සතිය. ඒ නිසා සතිය පිළිබඳ ඔබේ ආයතනය තුළ දියත් කරලා තිබෙන වැඩපිළිවෙලට වෙනදාට වඩා දැඩි උවමනාවෙන් යමු වෙන්න කියලා මම ඉල්ලනවා. දැඩි උවමනාවෙන්. ඇයි? ඒකම තමයි ඔබට තියෙන එකම උත්තරේ ජීවිතේට. ඒක නිසා අපි මේ ලස්සන ජීවිතය ගැන ලොකු සිහිනයක් දකිමු ඒ සුභවාදී හැඟුමෙන්. අපි ඊයේ කතා කරා භාෂාව අපිට අදාළ නැහැ. මනුෂ්‍යත්වයට භාෂාව අදාළ නැහැ. මව් භාෂාව
සිංහලවත් දෙමළවත් වෙන්නේ නැහැ. මව භාෂාව කියන්නේ මගේ අම්මා එක්ක සංනිවේදනය කරපු භාෂාව. ඒතර අම්මත් එක්ක මට කතා කරන්න සිංහලවත් දෙමළවත් අවශ්‍ය උනේ නැහැ. මම ඉපදිච්ච දවස් ඉඳලා අම්මා එක්ක කතා කරාද නැද්ද? කතා කරා වචන නැතුව. ඔවෙරු පුකළු මේ සල්ගිරදේ வாழ்வின்றால் போராடும் போர்க்களமே ஒவ்வொரு பூக்களுமே சொல்கிறதே வாழ்வின்றால் போராடும் போர்க்களமே ஒவ்வொரு விடியலுமே උදේට පිපෙන හැම මලක්ම ලෝකෙට කියනවලු ජීවිතය කියන්නේ යුද්ධයක් කියලා. මේ ලස්සන ගීතේ දිග හැරෙන කතාව මම ඔබට කියන්නේ. ඔව්වරු පුකිලමේ சொல்கிறதே வாழ்வென்றால் போராடும் போர்க்களமே හැම මලක්ම කියන්නේ ජීවිතේ යුද පිටියක් කියලාලු හැබැයි ඔව්වරු විදියලුමේ சொல்கிறதே இரவானால் பகலொன்று வந்திடுமே හැබැයි හැම උදෑසනක්ම අපිට කියනවලු රාත්‍රියක් තියනවා නම් දවාලකුත් එනවයි කියලා. හැම මලක්ම ඒකෙන් අදහස් කරන්නේ මල කියන්නේ සුවඳ දෙන ලස්සන දෙන දෙයක්නේ. අපි සුවඳට ඇදෙනවා. ලස්සනට ඇදෙනවා. ගිහිල්ලා ඇලෙනවා. හැබැයි මල අපිට කියනවලු ජීවිතේ යුද පිටියක් කියලා. ඔබ හැම ලස්සන දෙයකටම ඇදෙනකොට ඔළුවේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඔබ හැම සුවඳ හැමන තැනකටම ඇදෙනකොට ඔළුවේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විශිෂ්ට තැනක් තිබෙනවා. රාගික වෙන්න එපා, ද්වේෂ කරන්න එපා. ඇලෙන්නෙත් නැ, ගැටෙන්නෙත් නැ. මැදියම ප්‍රතිපදාව උපේක්ෂාව මැදට එනවා. ලස්සන මලක් දැකලා සිප ගන්න යන හැම මොහොතකම ඒකට ඇලෙන්නේ නැතුව ඒ මල ඔබට කියන පණිවිඩේ ඉගෙන ගන්නලු. ජීවිතය කියන්නේ යුද පිටියක් කියන එක හැමතිස්සෙම මතක තියාගන්න. හැබැයි ජීවිතය කියන්නේ යුද පිටියක් කියන තැන ගිහිල්ලා හිර වෙන්නත් එපා. ඇයි? හැම රාත්‍රියක්ම අපිට කියනවලු රැයක් ආවොත් දවාලක් තිබෙනවයි කියලා. තේරෙනවද? හැම උදෑසනකම ඔබ නැගිටිනකොට මොකද මතක තියාගන්න ඕනේ? මම මේ රැය ගෙවලා ආවා. මම රැය ගෙවලා ආවා. ඒ වගේම ආපහු රාත්‍රියක් එනවා. හැබැයි රාත්‍රියක් එනවා කියන්නේ මට දවාලක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? ලෝක ධර්මතාවයන් ගැන කම්පා වෙන්න එපා. ලෝක ධර්මතාවයන් ගැන කම්පා වෙන්න එපා. මේ හැම දෙයකටම සම්මා දිට්ඨි, සම්මා සති කියන ගුණය ඔබ ප්‍රගුණ කරද්දී, සතිමත් ජීවිතයකට ඔබ ගමන් කරද්දී ඔබ තව ගුණයක් ලබනවා. මොකද්ද? සම්මා දිට්ඨි. මට හැමදේම නිවැරදිව පේන්න පටන් ගන්නවා. ඔවරු පුකළුමේ සල්ගිරදේ වල්වෙන්රල් පොරාඩුම් පොර්කළුමේ ஒவ்வொரு விடியலுமே இரவானால் பகலொன்று வந்திடுமே நம்
අපිට අපේ ජීවිතය පිළිබඳ විශ්වාසනීය බවක් ඇතිවිය යුතුයි. ජීවිතය පිළිබඳ ඔබට විශ්වාසනීයත්වයක් ඇති වෙන්න ඕනේ හැමතිස්සෙම. දැන් අපි හැමතිස්සෙම කරන්නේ ජීවිතය ගැන කලකිරෙනවා. මොකද්ද මේ ජීවිතය කියලා අහන්නේ නැද්ද? හස්බන්ඩ් ගෙන් වයිෆ් ගෙන් අහන්නේ නැද්ද? මොකද්ද මේ ජීවිතය කියලා අහලා නැද්ද? එතන මේ බැඳපු අයගෙන් මං අහන්නේ. මේ ආදරෙන් නේ බැඳේ? ආදරෙන් නේද බදාගත්තේ? ඊට පස්සේ කීසරයක් අහලාද මොකද්ද මේ ජීවිතය කියලා? මම මගේ ජීවිතේ මේ අහන ප්‍රශ්න ටික වෙනස් කරගත යුතු නැද්ද? ජීවිතේ පිළිබඳ ඔබට ඇතිවිය යුත්තේ විශ්වාසනීයත්වයක්. විශ්වාසනීයත්වයක් ඇතිවිය යුතුයි. මම මගේ ඉලක්ක සපුරා ගන්නවා මයි කියන හැඟීම ඔබ වර්ධනය කළ යුතුයි. හැඟීම සිතුවිල්ල නෙමෙයි. ඔව් මම මගේ ජීවිතේ ඉලක්ක සපුරා ගන්නවමයි කියන හැඟීමට ඔබ එන්න ඕනේ. කන්දක් වුණත් පිනිබින්දුවක් වුණත් මම මුණ දෙනවා. තේරෙනවද? කන්දක් වුණත් පිනිබින්දුවක් වුණත් මම මේකට මුණ දෙන්න ඕනේ. දැන් කී දෙනෙක් මුණ දෙන්න නැතුව පැනලා යනවද කියන්නේ? මේක කන්දක්ද පිනිබින්දුවක්ද කියන එක ජීවත් වෙන මිනිහට අදාළ නැතුව යනවා. එයා සතිමත්ව ජීවත් වෙන පටන් ගත්තාම මට තියෙනවා විශ්වාසනීයත්වයක් මගේ ජීවිතේ ගැන. මම විශ්වාස කරන්නේ ෆැක්ටරි එක නෙමෙයි, චෙයාර්මන් නෙමෙයි, මැනේජර් නෙමෙයි, මේ රටේ ආර්ථිකය නෙමෙයි, කර්මාන්තය ගැන නෙමෙයි. මම විශ්වාස කරන්නේ මාව. ඔබ වර්ධනය කරගත යුත්තේ විශ්වාසයේ අනිත් කෙනා ගැන නෙමෙයි. කා ගැනද? මං ගැන. ඒකයි මේ කියන්නේ. නම්බිකයෙන් බදු වෙන්නම් nam valvil lachayam nichayam ellum oru nalil maname o maname nee marividu malayo adu paniyo nee modividu ovvaru pookalume solgirade போராடும் போர்களுமே ஒவ்வொரு விடியலுமே சொல்கிறதேனால் பகலுள்ள வந்திடுமே மனித நெஞ்சுக்குள் காயமில்லை சொல்லுங்கள் காலப்போக்கில் காயமெல்லாம் மறைந்து போக மாயங்கள் கிசிம வேலாவுக்கு உப ஜீவிதே கணத்தின விஸ்வாசம் நதி கரகண்டே பாலு கிசிம வேலாவுக்கு தன் லங்காவில் இன்ன கொடாக் தினே மே வரத்த கரமின் சிட்டினோ மே ரட்ட ஜீவிதன கொடாக் தினே தன் இவராய் முகத் அப்பே லமாயின்ட வென்னே දැන් මොකද්ද මේ රටට වෙන්නේ? මුන් ඔක්කොම අපිව කෑවා. මේ ඔක්කොම නැති කරා කියලා දැන් හිතන්න පටන් අරගෙන තියෙනවා. එන්දන් මන්ින්ද නෙන් යුක්කුල්
காயமில்லை சொல்லுங்கள் காலப்போக்கில் காயமெல்லாம் மறைந்து போகும் மாயங்கள் எத்தன் பாதை மே மொனவா எளிய சித்த உனாத் ஒப அதிஷ்டான கரண்டலு விஸ்வாசனியவ දැන් මේ රටට අවශ්‍යයි මේ අධ්‍යාපනය. මේ රට හැම කර්මාන්ත ශාලාවකටම ගිහිල්ලා ඉස්කෝලේකටම ගිහිල්ලා විශ්වවිද්‍යාලයකටම ගිහිල්ලා අපි දැන් මේ විශ්වාසය ඇති කළ යුතුයි. මොකද හැම කෙනෙක්ම පුදුම බලාපොරොත්තු සුන් වීමකට ගමන් කරමින් සිටිනවා. ඒක තමයි භයානකකම. ඒ බලාපොරොත්තු සුන් වීම හැමතිස්සෙම තව කෙනෙක්ගේ ක්‍රියාව මුල් කරගෙන යති වෙන්න පටන් අරන් තියෙන්නේ. ඔබ එන්න ඕනේ ජීවිතේ එක තැනකට තව කෙනෙක්ගේ ක්‍රියාව මුල් කරගෙන මගේ ජීවිතය පිළිබඳ තීන්දුව තීරණ ගන්න තැනකට ඒ විශ්වාසනීයත්වයේ ජීවිතය පිළිබඳව ඒ හදවතේ බලාපොරොත්තු කවමදාවත් සුන් කර නොගෙන ඔබ රැකගත යුතුයි මට කියන්න කාටද දුක නැති කියලා මුළු ජීවිතේම දුක් නැමැති අත්දැකීමෙන් වෙලිලයි තියෙන්නේ කාටද දුක නැත්තේ කාටද දුක නැත්තේ මෙතන කවුරු හරි ඉන්නවද කිසිම දුකක් නැති අනිත්‍ය අනත් දුක්ඛ කියන අත්දැකීමෙන් අපේ ජීවිත වෙලිලා තියෙනවා මේක මගහරින්න පුළුවන්ද අපිට දැන් හරිම ආදරෙන් ඔබ බැඳපු කෙනා මැරෙනවද නැද්ද කියන්නේ මේ ජීවිතේ අපිට පිළිගන්නේ නැත්තක් තියෙනව නේද අනිත්‍ය අනත් දුක්ඛ කිසිම දෙයක් ස්ථිර නැහැ हम देव के दुखेंगे मन से चिंतन हदवते कथाव दुख अम्मल लमया बंदल सतुट මග හැරිය නොහැකි යථාර්ථයක් පිළිගන්නවා මේ ළමයා බැඳලා යන්න ඕනේ කියලා. ඒ නිසා ඒ ළමයා බැඳලා ගිහිල්ලා ගත කරන ජීවිතය ගැන මනසින් සතුටු වෙන්න ඔබ සැලසුම් කරනවා. හැබැයි ඔබේ හැඟීම නම් ඔබට සතුටු වෙන්න දෙන්නේ නැහැ. ඒකව තියාගන්නමයි ඌමනාව තියෙන්නේ. ගෙදරම තියාගන්නමයි ඌමනාව තියෙන්නේ. හැබැයි ඒ තියාගන්න දවස් ඉඳලා දුක තමයි කියලා ඔබ දැනගන්න ඕනේ ඉස්සෙල්ලම. එතන මම මේ කියලා කියන්නේ දුක කියන දේ එන්නේ අපි හිතන නරක දේවල් වලින්ම නැවේ මුළු ජීවිතේම දුක්ඛ නැමැති අත්දැකීමෙන් වෙලිලයි තියන්නේ ඒකයි මේ කියන්නේ උලිතාගම් කක්කල් තානේ මනමේන්ද සිලයාගම් වලිතාංගුල්ලම් තානේ නිලිතාන සුගංකානම් ජීවිතේ ඔබ හිතුවට හැමදේම සතුටින් නෙමෙයි කියලා වරනේ හැමදේම දුකෙන් කෙලවර වෙනවා ඒ සත්‍යතාවය මත පිහිටලා ඉඳලා දුක කියන තැනදී කඩන් වැටෙන්න එපා කියලායි කියන්නේ දුක කියන තැනදී කඩන් වැටෙන්න එපා කාමය විසින් මේ දුකෙන් ඔබව එතර කරනවා ඒකයි මේ වචනවල තිබෙන්නේ කාලය තමයි time is a healer ඔබට කතා බහ කරලා උපදෙස් අරගෙන තව කෙනෙක්ට කියලා දුක නැති කරගන්න බැරි අවස්ථා ජීවිතේ ඕන තරම් හමු වෙනවා ඒ දුකෙන් ඔබ මිදෙන්නේ ඒක පහු කරගෙන යන්න ඔබ කාලයට ඉඩ දෙන්න ඕනේ
දැකලා තියෙනවද ගල් වඩුව අර කපන කටුවයි මිටියයි අරගෙන ඒ කළු ගල පිළිමයක් බවට පත් කරන්න කරන වැඩ කොටස දැකලා තියෙනවද එතකොට අපි හැමතිස්සෙම කතා කරන්නේ ගල් වඩුව ගැන මේ තරම් සිව්මැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ට දැස් දුන් මිනිසා සොයා දැන් ඒ අපි කතා කරන්නේ ගල් වඩුව සහ අවකන බුදු පිළිම ගැනනේ මේ ගීතය කතා කරනවා ගල් වඩුව කටුවෙන් ගහද්දි දරාගෙන ඉන්න ගල ගැන මේකේ කිව්වේ වල්කේ කවිද වාසිප්පෝ වන මලවුයෝ සිප්පෝ වයරි එන්රි උන්රි මට්ටුම් මූවි පොල ස්වාසිප්පෝ මේ මේ ගීතේ කතා කරනවා වෙන කිසිම තැනක අපි සාකච්ඡා නොකරපු විශිෂ්ට තැනක් ගැන කපන කටුව අතට අරන් මිටියෙන් ගහලා ගල කෑලි කෑලි කඩලා රිද්දවනකොට ගල ඒ දුක රිදුම දරාගෙන ඉන්න 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 ගල පිළිමයක් බවට පත් වෙනවලු මිනිස්සු ජීවිතේ දුකෙන් පැනලා යන්න හදනකොට ඔබේ ජීවිතේ කළු ගලක් හැටියටම ඉතුරු වෙනවා ඔබ ජීවිතේ දුක් විඳින්න දුක් විඳින්න දුක් විඳින්න සතිමත්ව ඒකට අවදි වෙමින් ඒ දුක දරා ගන්න ඔබ ඉගෙන ගන්නකොට ඔබ ලෝකෙම අගය කරන ලස්සන පිළිමයක් බවට පත් වෙනවාලු ඒ නිසා ඔබ ජීවිතේ විඳින දුක අනිත්‍යය ඔබට කරන නිନ୍ଦා අපහාස නැමැති මිටිපහර මේ ගලට වදිනවා අනිත්‍යයෙන් ලැජ්ජාව නැමැති මිටිපහර මේ ගලට වදිනවා අගහිඟකම් නැති මිටිපහර වදිනවා අර්බුද අවිශ්වාසය සැකය මුල් කරගත්තු මිටිපහරවල් මගේ ශරීරය පුරා වදිනවා මේක දරාගෙන ඉන්න ඔබ ඉගෙන ගත්තොතින් ඔබ ලස්සන පිළිමයක් බවට පත් වෙනවා එහෙම තමයි වහලා තිබිච්ච ෆැක්ටරිස් පහක් ආපහු වැඩ කරන්න පටන් ගන්න මේක ඇතුලේ දරා ගැනීමක් තියෙන්න ඕනේ. දරා ගැනීමක් තියෙන්න ඕනේ. මේ ෆින්ගරින් ස්ටයිල් එක গিටාර් එකේ. මේ গিටාර් එක කතා කරන තව භාෂාවක්. ඒතකොට ඒකට මේ ස්ටීල් ස්ට්‍රින්ග්ස් නෙමෙයි මේ গিටාර් එකට පාවිච්චි කරලා තියෙන්නේ තංගුස් නූල. එතකොට දැන් මේක ගැන කතා කරනකොට මේ වැඩසටහනට මේ গিටාර් එක අරගෙන ඉන්න කතා කරනකොට මං ඉතින් දන්න තංගුස් නූලකුයි මේ වෙන ස්ටීල් ස්ට්‍රින්ග්ස් නැහැනේ මං එහෙම දන්නේ නැහැ මං කව එහෙනම් පුතේ අපි ඔය කොහෙන් හරි අරගෙන අපි මේ අර තංගුස් නූල් දාලා හදාගමු කියලා අලුත් එක. ඒත් මේ පුතා කව එහෙම කරන්න බෑ ඒක සීසන් වෙන්න ඕනේ කියලා. හරිද මං කිව්වේ? එකපාර මේක කරන්න බෑ මේක පදන් වෙන්න ඕනේ. මේ මේ කතාව තමයි මේ කියන්නේ. මේකේ මේකේ බලාපොරොත්තු වෙන සද්ද එළියට ගන්නවානේ ඔයාගේ මේ හම් වලින් හදන බහන්ඩ වලත් ඒකනේ ඉතුරේ තත්ත්වේ මේක පදන් වෙන්න ඕනේ සීසන් වෙන්න ඕනේ මේ පදන් වෙන්න වෙන්න තමයි මේ සද්ද එළියට එන්නේ අර ගල් කටුවෙන් අරන් ගහලා කඩන්න කඩලා කඩලා මේ ඒක විඳගෙන ඉඳ ඉන්න තමයි මේ පිළිමේ හැදෙන්නේ මේක තමයි ජීවිතේ වයිෆ් ඇවිල්ලා උදේ පාන්දර මෙතෙන්ට තියලා ගහනවා මෙහෙම එතකොට දැන් ඉන්න ඕනේ කෙලින්ම ඔව් ළමයා ආවිල්ලා මෙතෙන්ට ගහනවා නේ අක්කාගේ පුතා ආවිල්ලා මෙතෙන්ට ගහනවා කියන්නේ මොන් කපන කටුවලින්මයි ගහන්නේ මිටියෙන් කවුරුද අර කවුලුවෙන් සිනාසිය බිකම් කලේ ඒ සිනාවෙන් මාවෙලන්නද මාවෙලාගෙන මට තලන්නද ඈ සිනාසෙන්නේ නැවක ආදුනික ගායකයෙක්ලා ඒක නේද ඒක නිකන් පෙන්නලා කරන්න ගත්තලු කවුරුද අර කවුලුවෙන් සිනාසි එපිකම් කලේ ඒ හිනාවෙන් මාවෙලන්නද මාවෙලාගෙන මට තලන්නද නේද මේ ගල් වැටුව ගැන කියද්දි මට ඒක තමයි පේන්නේ අපි ඔක ජොලියට කියන කතාවක් වුණාට මේ කතාවේ ලස්සන කතාවක් තියෙනවා හුඟක් අය මාව හිනා වෙලා
ඔතලා තලනවා නේද කියන්නේ ඔබේ වයිෆ් ඔබව හිනා වෙලා ඔතලා තැලුවේ නැද්ද කියන්නේ මේ පිරිමි පුදුම බයකින් ජීවත් වෙනවා කියලා මට තේරෙනවා මම පුදුම බයකින් ජීවත් වෙන්නේ කට හොල්ලන්නේ නැහැ දෙන්නේ ටක් ගාලා මාස්ක් එක දාගත්ත මං කියද්දිම ඒ හිනා වෙන්නේ මාවෙලන්නද මාවෙලාගෙන මට සලන්නද ඈ හිනා වෙන්නේ ජීවිතේ ඔබත් එක්කම ජීවත් වෙන කෙනාත් කපන කටුවෙන් ඔබට කොටනවා නැද්ද කරනවාද නැද්ද කියන්න මට චුවර එකටම මුන් කපන කටුව නෙමෙයි ඊට වැඩිය භයානක ආයුධයකින් කපනවා මට පේන්නේ ඒ තරම් බය වෙලා ඉන්නේ කිසිම උත්තරයක් දෙන්නේ නැ යමංකො ගෙදර කියලා කියයි බොහොම සරලයි ජීවිතේ ඔබට ඍතුම් දෙන තැන් ගොඩක් හම්බ වෙනවා වැඩියෙන්ම ඔබට රිද්දන්නේ කවුද ළඟම ඉන්න ඔබ ආදරේම කරන කෙනා ඔබට හොඳටම රිදෙන තැන දන්නේ කවුද ඔබ ගොඩක් ආදරේ කරන කෙනා ඒ හින්දා ඌ කපන කටුව අරන් ගහනවාමයි කියලා මතක තියාගන්න හරි එතකොට ඒ කපන කටුව අරන් ගහනකොට මෙතන කියනවා ඒ ගල ඒක දරාගෙන ඉන්නවා වගේ ඔබ ඒක දරාගෙන ඉන්න ඉගෙන ගත්තොත් කවමදාවත් ඔබට ඒකෙන් හානියක් වෙන්නේ නැහැ ඔබ ලස්සන පිළිමයක් බවට පත් වෙනවලු ඔබ ලස්සන පිළිමයක් බවට පත් වෙනවලු අපි අහසේ උස මනිමුද අහසේ උස මයින්ව කියන්නේ පුතේ මම මට පුළුවන් සීමාවනි මම ලකුණු කරන්නේ ඒ සීමාව ලකුණු කළ එතෙන්ට නගින්න ඕනේ එතෙන්ට නගලා එතන ඉඳලා ඊළඟ සීමාව ලකුණු කරනවා අහසේ උස මයින්වා කියන්නේ ඒකට දැන් මං කියපු ගමන් ඔබට අහසේ උස මනිමු කියලා එකපාර මොකක්ද එන සිතවිල්ල බෑ කියලානේ තේනවා මට කියන්නේ අන්න එතන වෙනස් කරගන්න පුළුවන් නම් අහසේ උස මනිමු කිව්වහම ඔබ බෑ කියන්න එපා ආ මනිමු කියලා පටන් ගන්න මනින්න වෙන්නේ නග නග මීටර් 10ක් ලකුණු කරනවා ඒක නගිනවා එතන ඉඳලා ඊතුරු මීටර් 10 ලකුණු කරනවා නුවර යන්න වාහනයක් රාත්‍රී කාලෙදී එළියට ගත්තම ලයිට් එක දැම්මම මීටර් 200ක් දුර තමයි පේන්නේ මෙයා ස්ටාර්ට් කරලා ලයිට්ස් ඔන් කරලා බලනවා නුවර පේන්නේ නැහැ එහෙනම් වාහනේ ගරේජ් එකට දාලා ආයි යනවද ගෙට ඔබ කරන්නේ පේන 200 ඉස්සරහට යනවා පේන 200 ඉස්සරහට ගිය ගමන් ඔබට තව 200ක් පේනවා ඔබ ඊට පස්සේ ඒ 200 යනවා ඊට පස්සේ ඔබට තව 200ක් පේනවා සතිමත් ජීවිතයයි මම මේ දිගාරින්නේ සතිමත් ජීවිතයක් ගත කරන කෙනා පේන දුර තමයි ගමන් කරන්නේ නොපෙනෙන ඉලක්කයක් කරා යන ගමනේදී පේන දුර ගමන් කිරීම අපේ සම්ප්‍රදාය බවට පත් කරගත යුතුයි කිලෝමීටර් 100ක් එහායින් තියෙන නුවර නගරයට මම මීටර් 200 පෙනීම ලබනවා මීටර් 200 පෙනීම ලබනවා අහසේ උස මනිනවා කියන්නේ ඒකට මේ ගීතේ අවසාන වෙන්නේ මෙහෙමයි ඔබ අහසේ උස මනින්දලු ඒ කියන්නේ ජීවිතේ නගින්න පටන් ගන්න අපේ ඇස් සිහින වලින් පිරෙන්න ඕනේලු අපේ ඇස් සිහින වලින් පිරෙන්න ඕනේ අපේ හදවත් ඉලක්ක වලින් පිරෙන්න ඕනේලු ඇස් සිහින වලින් පිරිලා හදවත ඉලක්ක වලින් පිරුණාම ඔබව පරාද කරන්න කාටවත්ම බැහැලු. ලස්සනයි නේද ජීවත් වෙන්න මේ පණිවිඩය? අපි ජීවත් වෙන්න ඉගෙන ගමු. ජීවත් වෙන්න. දැන් මුළු ලංකාවෙම මිනිස්සුන්ට අපි උගන්විය යුත්තේ මොනවා කරන්නද? ජීවත් වෙන්න. ජීවත් වෙන්න. ජීවත් වෙන්න නම් ඇස් හීන වලින් පිරෙන්න ඕනේ. සිහින වලින් පිරෙන්න ඕනේ හදවත ඉලක්ක වලින් පිරෙන්න ඕනේ ඒ කියන්නේ හැමතිස්සෙම මාව මොටිවේට් කරන්නේ හැඟීම් ෆීලිංගස් මොටිවේට් වෙන්නේ ෆීලිංගස් බුද්ධිය හැමතිස්සෙම ෆීලිංගස් මොටිවේට් වෙලා දෙන ඉලක්කයට යන්න සැලසුම් නිකුත් කරනවා
ඔබ මේ ටික පුරුදු වුණොත් ලස්සන ලෝකයක් හදන්න පුළුවන්. Then bala indala mage mala soya poru kiwe ne mamat hitiya oya den kei kiya මලා ඉඳලා මගේ මාලා සොයා පොරු කිව්වේ නෑ මමත් හිටියා ඔයා දැන් එයි කියා වෙනදා වගේමයි මගේ නේද මාලා ඇයි එහෙම කිව්වේ තරහෙන්ද මාලා වෙනදා වගේමයි මගේ නේද මාලා හැමදාකම මං සොයා ඉන්නම් බලා ඉන්නම් ආදරයම කරන කෙනා ඔබට හැම තිස්සෙම ආදරෙම කතා කරනවද මැසිවිලි කියනවද මට කියන්න ඇයි එහෙම කිව්වේ තරහෙන්ද මාලා සාමාන්‍ය හස්බන්ඩ් ඇන් වයිෆ් කතා කරන්න පටන් ගත්තාම මුලදී කොච්චර ලස්සන කතා කරා ටිකක් කලකට අවුරුදු දෙකක තුනක් යනකොට හතරක් යනකොට ඔක මැසිවිල්ලක් බවට පත් වෙනවා හැම තිස්සෙම වෙලාව කීයද ඇයි තමසේ රොල්ලෝ සොපේ නැද්ද හරි සරල උත්තරයක් දෙන්න තියෙන්නේ වෙලාව එකයි කියනවා එහෙම කියන්නේ නැතුව අරේම කියනවා එහෙමම උත්තර දෙන්න පුරුදු වෙලා තියෙන්නේ හැබැයි අපිට පුළුවන් නම් මේ කල්චර් එක වෙනස් කරන්න මොකක්ද දැන් මාලා ගෙදර ආපුලේ ඉඳලා කියනවා ඉස්සර වාගේ මට ආදරේ නෑ ඊයේ රංජන්ගේ වයිෆ් ඊරෑ කිව්වා රංජන ඉස්සරහා තියාගෙන රංජන්ගේ වයිෆ් ක බ්‍රදර් මෙයා ඉස්සර වාගේ නෙමෙයි දැන් කියලා ඉස්සර වාගේ මට ආදරේ නෑ මං දන්නවානේ ඒකට කමක් නෑ ඒකට කමක් නෑ කියන එක නිතරම හොඳ ප්‍රකාශයක් නෙමෙයි ඒක හරි භයානකයි වයිෆ්ලා එහෙම කියනකොට හරි භයානකයි
මං දන්නවා කවන්නෑ ඒකට ඒක බය වෙන්න ඕන කාරණාවක් එතකොට ඔබ ඉගෙන ගන්න ඕන ඒකට රිප්ලයි කරන්න ඇයි එහෙම කිව්වේ තරහෙන්ද මාලා අපි එහෙම කියන්නේ නෑ මාලව උස්සලා පොලේ ගන්න තමයි අපි නැස්සලා ඉන්නේ අපි අතරේ තියෙන සංවාද හැම තිස්සෙම ඍණාත්මක තැනකට අපි අරගෙන යනවා මේ සිංහල ගීත සාහිත්‍යයේ තියෙන ලස්සනම තැන තමයි මේ හැම තැනකම අපිට උගන්වලා තියෙනවා පුදුම විදිහට අපේ ජීවිත ආදරණීය කරගන්න මේ ගීතය මේ සින්දු අපේ ළමයින්ට මේ තරුණ ළමයින්ට මේ ළමයින්ට ආහාරයක් බවට පත් කරන්න ඕනේ මේ සංස්කෘතියට එක්කාසු කරන්න ඕනේ මේ දරුවන්ගේ ජීවිතවලට මේ 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 යුගය කරුණාරත්න අබේසේකර ප්‍රේම කීර්ති KDK මේ මේ යුගය මේ මේ ගීත සාහිත්‍ය වර්තමාන තරුණ પરම්පරාවට අපි උරුම කරලා දෙන්න ඕනේ මම එහෙම කියන්න හේතුව තමයි දැන් ගීතය gedara ara යන්න පුළුවන් ඉතින් gedara ara යන්න පුළුවන් ඒක තමයි මනසේ තියාගන්න පුළුවන් ඒකට අයිතිකාරයෝ නැහැ චන්ද්‍ර මණ්ඩලයේ සතපුණු පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුනුසේ පාළුයි ලයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ රත්නශ්‍රී මේ ගීතේ ලියද්දී මේ සිද්ධිය ලයිමක කතාවක් නෙමෙයි මේක සිද්ධ වෙන්නේ ගාල්ලේ යම් කිසි තැනක මේ ගුරුවරයා බස් හෝල් එකේ ඉන්නකොට දැකපු දර්ශනයක් තමයි මේ හැබැයි ගීත රචකයා මේක රටේම සින්දුව බවට පත් කරන්නේ අර ලයිම කියන කැලල දාලා. ඒක ගාල්ලේ ඉන්සිඩන්ට් එකකට කොටු කරන්නේ නැතුව මේක සමස්ත රසිකයාගේම ගීතයක් බවට පත් කරන එක වචනයක් වෙනස් කරලා. පාන නියුනුසේ පාළුයි ලයින් කාමරේ කියලා දාපු ගමන් මොකද කරේ ගාල්ලේ බස් හෝල් එකේ ළඟ ගෙදරින් එළියට ගත්ත සින්දුව. එතනින් එළියට අරගෙන ඒක සමස්ත ශ්‍රී ලාංකිකයාගේ සින්දුව බවට පත් ගීත රචකයෙක්ගේ තියෙන විශිෂ්ටත්වය ඒක ගීත රචකයෙක් පේලි 12කින් කාගේ හරි අත්දැකීමක් මගේ බවට පත් කරනවා හන්දේවි මං බලා හිටියා සුදායන කංකියා දැන් මේක රටේම කතාව නෙමෙයිද ඉස්සර වාගේ මට ආදරේ නෑ මං දන්නවා ඒකට කමක් නැහැ. ඒ කියන්නේ මේ එන්නේ පොටකට. දැන් වලියකට තමයි වයිෆ් සෙට් වෙන්න එන්නේ. එතකොට කියනවා හස්බන්ඩ්ලට මේ අනිත් කෑල්ල ඉගෙන ගන්නලු. දැන්. දැන් ඔක්කොම විවාහ ජීවිතය ගත කරන්න නම් සංගීතය ඕනේ කියලා ඔබට තේරෙනවද? සින්දු කියන්න බැරි අයට මැරේජ් ලයිෆ් එකක් ගෙනියන්න බැරිද? තේරෙනවද? එතකොට දැන් මේක ලස්සන දෙයක් උගන්වනවා. මොකද්ද? දැන් වයිෆ් වලියකට සෙට් වෙන්නද මේ එන්නේ ඉස්සර වාගේ දැන් කියන පට ඔයා වෙනස් දැන් ඉස්සර වාගේ නෙමෙයි ආර දැන් වෙලා නැහැ මා එක කතා කරන්න නේ ඒ වගේ දැන් ඉස්සර වාගේ මට ආදරේ නේ ඒක ඔබ ටක් ගාලා කියව ගන්න ඕනේ මේක දැන් මේ සෙට් වෙන්න හදන්නේ වලියකට එතන ඔබ ටක් ගාලා ඊළඟ එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඇයි එහෙම කිව්වේ තරහෙන්ද මාලා වෙනදා වගේමයි මගේ නේද මාලා එතකොට තමයි අර නේ ලැජ්ජාවෙන් hinaලා අනේ යන්න කියලා යන්නේ එතකොට මහා වලියා සොඳුරු සංවාදයක් බවට පත් කරගැනීමේ හැකියාව අපිට තියෙනවා ඉතින් ඒකට සින්දු කියන්න ඕනේ ඕගොල්ලෝ මේ සංගීතයත් එක්ක මිනිසුන්ගේ ජීවිත පුදුමාකාර විදිහට සැහැල්ලු කරනවා මේ දරදඬු වෙලා තියෙන ජීවිත හිර වෙලා තියෙන ජීවිත පුදුමාකාර විදියට සැහැල්ලු කරනවා සංගීතයට පුදුම දේවල් කතා කරන්න පුළුවන් අද හවසට මා හමුවෙනු මෙනෙවි දෙකම් බලන්නට කලාගාරයේ මගේ Thank you.
මම අනිවාර්යයෙන්ම මං ඇකඩමි එකක් හදනවා දැනට ඔබලා hina වෙන්න මං ඇකඩමි එකක් හදනවා දැන් මේ මේ යුගයේ ගීත තියෙන්නේ මේ යුගයේ ගීත මේ ගීත මේ දරුවන්ට අයිති කරලා දෙන්න පුළුවන් අධ්‍යාපන නිකේතනයක් මේක මහ පුදුම දෙයක් මම මෙතෙක් මම බෞද්ධ දර්ශනය ගැන ක්‍රිස්තියානි දර්ශනය ගැන ෆිලොසොෆි තියෝලොජි ඔය හැම දෙයක්ම මම කැඹුරට හදාරලා තියෙනවා ඉගෙනගෙන තිබෙනවා මේ සියලු දේ මම කරලා තිබෙනවා හැබැයි මට හමු වෙච්ච විශිෂ්ටතම අවස්ථාවක් තමයි සිංහල ගීත සාහිත්‍ය අපේ රටේ අනාගතය හදන්න දරුවන්ගේ අද හවසට මා හමු වෙනු මැනවි රැඟුම් බලන්නට කලාගාරයේ මගේ මේ ඇරයුම ඉවත නොලා මගේ මේ ඇරයුම ඉවත නොලා මේක ලස්සන කතාවක් මේ විශ්වවිද්‍යාල ජීවිතයේ මේක ඇතුලේ තියෙන්නේ මේ දරුව දෙන්නත් විශ්වවිද්‍යාල ජීවිතයේ ඇතුලේ ඉන්නේ හැන්දෑවේ කෙල්ල එන්න කියලා කොල්ලට කියන කතාව මේ අද හවසට මා හමුවනු මැනවි ඉල්ලීමක් හමුවනු මැනවි හමුවිය යුතුයේ කිව්වොත් මොකද්ද කියන්නේ හමුවනු මැනවි අද හවසට මා හමුවනු මැනවි හරිම ආදරණීය යටහත් ඉල්ලීමක් රැඟුම් බලන්නට කලාගාරයේ මේ දෙන්නගේම කතාව අපි කරමු මෙයා ගිටාර් ගහලා හැන්දෑවේ ප්ලේ එකක් තියනවා දැන් විශ්වවිද්‍යාලේ නේ කොහේ හරි වලේ හරි කොහේ හරි එතන දැන් එයා පර්ෆෝම් කරන එක බලන්න එන්න කියලායි කියන්නේ අද හවසට මා හමුවනු මැනවි රැඟුම් බලන්නට කලාගාරයේ මගේ මේ ඇරයුම ඉවත නොදා බෑ කියන්න නම් එපා මගේ මේ ඇරයුම ඉවත නොලා නර්තන රංගන සිතුවම් එනවා ඔබ එහි රස විඳින්නට මැලි වෙනවා මේ කොල්ලට එහෙම කිසිම රහක් නැති එකෙක්ලු ඔයා නෙමෙයි පුතේ හැබැයි සමහරවන් ඉන්නවනේ ඌට මෙලෝ රහක් නෑ දැන් මේ මේ සින්දුවේ කියන කොල්ලටත් මෙලෝ රහක් නෑ ඌට ඌට සංගීතේ තප්පියලු නාට්‍ය බලන්නත් කැමති නෑලු මේ ඒකයි කියන්නේ නර්තන රංගන සිතුවම් වෙනවා ඔබෙහි රස විඳින්නට මැලි වෙනවා එක දවසක් ඔබ මා සමගින් රැඟුම් බලන්නට යන්නට එනු මැන මං දන්න ඔයා ඒවට කැමති නැහැ හැබැයි එක දවසක් ඔබ මා සමග ඔයා ඒක බලන්න ඕනේ මා එක්ක යන්න එන්න රැඟුම් බලන්නට යන්නට එනු මැන අද හවසට මා හමුවනු මැනවි රැඟුම් බලන්නට කලාගාරයේ මගේ මේ ඇරයුම ඉවත නොලා මගේ මේ ඇරයුම ඉවත නොලා සමහර විට කොල්ලට අර කපන කටුවෙන් ගහනවා වගේ ඇති නේ හැන්දෑවට එන්න කිව්වම ඒ කියන්නේ කෙල්ලට අකමැති හින්දා නෙමෙයි මේ ඌ නාට්‍ය බලන්න කැමති නැහැ ඌට ඒව දිරවන්නේ නෑ කෙල්ලට ආදරේ හැබැයි කෙල්ලට ඕනේ මේ ඩ්‍රාමා එක බලන්න යන්න කෙල්ලගේ තියෙන වෙන රහක් හැබැයි අන්තිමේදී දෙන්නා එකතු වෙන්නේ දෙන්නාගේම එකම කැමැත්තක් තියෙන නිසා නෙමෙයි කෙල්ල කලාවට කැමති සංගීතයට කැමති කෙල්ලගේ ලයිෆ් එකේම ඒක රස විඳිනවා පුදුම කොල්ලා එහෙම නෑ ඌ ඒව ආස නෑ ඩ්‍රාමා බලන්න කැමති නෑ හැබැයි මේ කෙල්ලගේ ආදරණීය ඉල්ලීම ඇතුලේ මේ කොල්ලට ගැලවෙන්නම බැරි පොඩි ස්විච් එකක් ඔන් කරනවා කෙල්ලක සතු නිදහස සීමා වෙයි සිතු සේදිව ඇවිදින්නට බැරි වෙයි එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන රැඟුම් බලන්නට හවසට එනු මැන
අඩන්නේ ඇයි සුදුමැණිකේ ගීතේ අර ඒ කියන්නේ ඒක එක තැනක් තියෙනවා මේ පරාද වෙන්න ඉඩක් නැහැ අපි දෙන්නගේ ප්‍රේමේ දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මාලෝකේ කියලා ඉතින් දැන් මගේ ලයිෆ් එකේ දැන් මම කැම්පස් එන්න කලින් තිබ්බ කියන්නේ මෙයාව හම් වෙන්න කලින් මම YouTube channel එකේ දැන් ඒකේ වැඩත් එක තමයි මම හිටියේ එතකොට මෙයා හම්බුනාට පස්සේ මට ඒක දැන් මට ඒක ගැන ලොකු නොලෙජ් එකක් නැහැ ඊට පස්සේ ඒකට උදව් කරලා දැන් මං ගායනා කරපු කියන්නේ cover song එකක් ලොකු viral යන තරමටම ගන්න මෙයා තමයි මට උදව් කරේ ඊට පස්සේ එදා ඉඳලා දැන් අද වෙනකම් මම voice target එක ගියාට පස්සෙත් ඒ හැම දෙයකටම දැන් අපේ අමිලා තාත්තිලාට දැන් ඒ නොලෙජ් එක නැහැනේ ටෙක්නිකල් සයිඩ් එක එතකොට ඒ පැත්ත විතරක් නෙවෙයි හැම දෙයක්ම කියන්නේ security එක ඒ හැම දෙයක්ම පැත්තෙන් ලොකු උදව්වක් වෙනවා එතකොට දැන් competition එකේදී ඒ song එක කියනකොට ඒ ඒක ඇත්තටම හිතේ තිබුණා. ඒ කියන්නේ පරාද වෙන්න ඉඩක් නැහැ අපි දෙන්නගෙන දිනන්න යන යන තැන. ඒ කියන්නේ දැන් මට ප්‍රෝග්‍රෑම් එකකට ගියත් මට කන්ෆිඩන්ස් එන්නේ මංගාව හිටියොත් තමයි. එතකොට අර මට දැනෙනවා වැරදුනත් ප්‍රශ්නයක් නැහැ මට. ඒ කියන්නේ ඒ අර ශක්තිය දැනෙනවා. දැන් මං හිතනවා ඒක විවාහ වෙච්ච මේ අපේ ඉන්න ඔඩියන්ස් එකේ අයට ඒක අපිට වඩා මොකද අපි අඩු කාලයක් අපි හම් වෙලා දැන් අපි මේ යන ජීවිතේ ගමනේ අපි තාම මුල ඉන්නේ. එතකොට මං හිතනවා ඊට වැඩිය ලොකු අත්දැකීමක් සහ ඒ ශක්තිය හොඳටම මේ ඔඩියන්ස් එකයට දැනෙනවා ඇති කියලා. දරුව දිනන්න උනේ පරාද වෙන්න ඉඩක් නැහැ. අද අපි මේ ආදරයෙන් ගන්න හැම පියවරක් ඇතුළෙම අපේ දරුව දිනන්න ඕනේ. අද ඔබට රැකියාවක් තිබෙනවා. ඒ රැකියාවත් එක්ක ඔබ ජීවත් වෙනවා. ඒක නිකම්ම රස්සාවක් නෙවෙයි. ඔබේ ගෙවල් වල ඉන්න කෙනා සමහර විට මේ රස්සාව ඇතුළේ ඔබ තේරුම් නොගන්න තැන් තියෙන්න පුළුවන්. අපි හැමෝම එකට එකතු වෙලා මේ රැකියාව කරන කෙනා විතරක් නෙමෙයි මේක ලෝකෙ දියුණු වෙච්ච හැම රටක්ම කරන දෙයක්. පවුල් පිටින් ඒ රැකියාව කරන ස්ථානයේ තියෙන ඒ ගමන පිළිබඳ අවබෝධයට එන වැඩසටහන් තිබෙනවා. මේක හරි. දැන් අද දවසේ අවිල්ල ඉන්නේ රස්සාව කරන කෙනා විතරක් නෙමෙයි මෙයාගේ පවුල් වල අයත් අවිල්ලා ඉන්නවා. මේක අනාගතයේදී මීට වඩා ඔබ උනන්දු වෙලා මෙවැනි අවස්ථාවල් වලදී ඔබේ පවුලයාව එක්කගෙන සංවිධානය වෙන තැනකට ගමන් කරන්න ඕනේ. ඇයි අපේ මේ අවබෝධය තිබුණේ නැත්නම් අපිට දුර ගමනක් යන්න බෑ. දුර ගමනක් යන්න බෑ. මගේ බිරිඳ තේරුම් ගන්න ඕනේ මගේ රස්සාව. මගේ ස්වාම පුරුෂයා තේරුම් ගන්න ඕනේ මගේ රස්සාව. මගේ වෘත්තීය ජීවිතයේ මගේ gedara තේරුම් නොගත්තොතින් ඒක කඳුලින් කෙලවර වෙනවා. පරාද වෙන්න ඉඩක් නැහැ අපි දෙන්න ගියාම. රස්සාවත් එක්ක ඔබේ තියෙන ආදරය, ඔබේ බිරිඳත් එක්ක ස්වාම පුරුෂයත් එක්ක තියෙන ආදරය, ඔබේ දරුවෝ දෙමව්පියොත් එක්ක තියෙන ආදරය, මේ සියලු දේ ඇතුළේ අපි දිනන්නම ඕනේ. ඒ නිසා අද දවස ඊයේ දවස මේ උත්සාහය
වෙන කිසි දෙයක් නිසා නෙමෙයි ඔබව විතරක් නෙමෙයි ඔබේ දරුවවත් දිනවන ගමන සඳහා අපි නැගිටිමු ඉතින් අපි මෙහෙම එකතු වෙලා අපි ඔක්කොම දිනන්න අදිෂ්ඨාන කරනකොට විශ්වාසයෙන් යුතුව ආචරයේ විතරක් නෙමෙයි මුළු ලංකාවම දිනනවා මුළු රටම සන්තුෂ්තිය කරා ගෙනියන ගමනට ඔබට නායකත්වයක් දෙන්න බැරිද පුළුවන් ලංකාව දිනවන ලංකාව මේ තියෙන අර්බුදයෙන් එළියට අරගෙන එන ඔබේ මගේ දරුවව විශිෂ්ට අනාගතයකට අරගෙන යන විශ්වාසනීය ගමන අපි පටන් ගමු ඉතින් අද දවස පුරා අපි සාකච්ඡා කරේ බොහොම සරලව කාරණා කීපයයි අපේ ජීවිතේ ජයග්‍රහණේ යතුරු සතිය ජයග්‍රහණේ යතුරු සතිය සතිමත් ජීවිතය වලා තීරේ නැහා කොහෙද ලෝකයක් හොයනවා අතීතයේ ගිලිහිලාගේ සන්තෝෂයක් හොයනවා ඒ දෙක ඇතුළේ හිර වෙලා වර්තමානයේ අහිමි කරගෙන ජීවත් වෙනවා ඒක නවත්තලා මේ මොහොතේ ජීවත් වෙන සතිමත් ජීවිතයක් එවැනි සතිමත් ජීවිතයකට අද අපි අදිෂ්ඨාන කරනවා පටන් ගන්න ඇස්වල හීන පිරිච්ච හදවතේ ඉලක්ක පිරුණු මිටියෙන් ගහනවා වගේ කටුවෙන් කපනවා වගේ රිදෙද්දි කළු ගල එක දරාගෙන ලස්සන පිළිමයක් හදන්න ඉඩ දෙනවා වගේ මගේ ජීවිතයට එන දුක දරාගෙන ඒ දුක කෙලවර කරන දවස එනකන් ඒ ඉවසාගෙන ඒ කාලය ගත කිරීමේ මහා පාඩම ඉගෙනගෙන මගේ ජීවිතේ අනිත් හැමෝටම අලංකාර පිළිමයක් බවට පත්කරන්න ඒ දරාගෙන ගමන් කරන ජීවිතය හුරු කරගෙන හැම කෙනෙක්ම දුක් විඳිනවා කියන එක ඒ පරම සත්‍ය අවබෝධ කරගෙන අදායිරෙ වෙන්නේ නැතුව බලාපොරොත්තු සුන් කරගන්නේ නැතුව අදිෂ්ඨානශීලීව විශ්වාසවන්තව අහසේ උස මනින්න අපි පටන් ගමු. ඒ කියන්නේ මෙතන ඉන්නේ නැතුව අපි උඩට නගින්න පටන් ගමු. උඩට නගින්න 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 අපිට බොහෝ දේ ලස්සනට පේන්න පටන් ගන්න. Surakimu obelanka
කැලණිය වලවේ අත් අතරක් ඇති ලංකා සමනොල කිරි ගල් පිදුරු තලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා ඒ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවමු ලංකා මුහුදින් අඟලක් ඔබ වැවුනොත් එහි පනිමු පනිමු ලංකා 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 පෙම්බර ලංකා දිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දිවිදි සුරකිමු ඔබ ලංකා මුතු මිනිවැල් එකට දමාලා ඔබ සරසමු ලංකා ගස් වැල් වල මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා රුහුණේ කිරි පැණි එකට අනාලා ඔබ පිනවමු ලංකා ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේසලකමු ලංකා 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 මෙම්බර ලංකා දිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දිවිදි සුරකිමු ඔබ ලංකා හට අත පොවනට උන් මොන් හට ඉඩ නොතබමු ලංකා අවහොත් මෙහි උන් ලුහු බඳවා ගොළු මුහුදේ ඔවමු ලංකා ගොඩ දිය අහසේ හැමතැන ඔබගේ නම කියවමු ලංකා අවසන ඔබ හරි ලංකා ලංකා මහවැලි කළු කැලණිය වලවේ අත්හතරක් ඇති ලංකා සමනොල කිරිගල් පිදුරු තලානෙක කෙහෙ ගැට වැදි ලංකා තේවතු පොල්වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා තේ පොල් රබල් මේ රටේ ආර්ථික නිර්මාණය කරපු ප්‍රධාන සාධකයක්. ඔබ එයින් එකක් නියෝජනය කරන ආඩම්බරකාර පිරිසක්. තේවතු පොල්වතු කෙත්වතු උකුලේ නලවන ලංකා. මේ ලංකාව ආර්ථිකයෙන් ශක්තිමත් කරන ප්‍රධාන කර්තව්‍යකට ඔබ බද්ධ වෙලායි ඉන්නේ. ගොඩදිය අහසේ හැමතැන ඔබගේ නම කියවමු ලංකා.
අවසන ඔබටම පොහොරට මේ කය මෙහිම හොවමු ලංකා මගේ දුව හැමතිස්සෙම මගෙන් අහනවා තාත්ති දැන් ඔයා මැරුණම මේ ලොකු ෆියුනල් එකක් අරගෙන එහෙම මෙහෙම කරනවද නැත්නම් ඔයා ආස නැද්ද ඔය මේ වාගේ බොඩි එක දෙන්න ඩොක්ටර් කාලෝෆොන්ස් එක දුන්නා වගේ මේ ළමයින්ට ඉගෙන ගන්න කියලා කීප සැරයක් මගෙන් ওই ප්‍රශ්නේ අහුවා අපේ ජීවිතේ අපි මේ නිෂ්පල දේවල් කර කර යනවද එහෙම නැත්නම් අවසන ඔබටම පොහොරට මේ කය මෙහිම හොවමු ලංකා සනසන ප්‍රසංගාත්මක මානසික චිකිත්සාව කඳුල හනන්නට නොව සනසෙන්නටයි